යිබවන් ෙලිවිශන් ස්කෝල ගිය සතියේ විකාශය වූ දත් පිළිබඳසට අධ්‍යාපනික වැඩසටහනේ දී. මවිසින් කරනලද ප්‍රකාශය නිවරදතුයි මෙන ආකාරයට ලෝතුරා බුදුපාණන් වහන්සේ ආනන්ද හිමියන්ට දේශනා කුටකඩාලේ මෙන්නම ආකාරයටයි. ආනන්ද මා දේශනා කළදේ ඔබේ අතහි ඇති කොළ ප්‍රමාණය තරම් සදිසිී වන අතර ම ප්‍රකාශ නොකළදය මේ මහා වනෙහි ගස්වල ප්‍රමාණය තරම් වන්නේය. මෙම නිවැරදි කිරීම සඳහා මඟ පෙන්වාදුන් අධිපූජනීය මහාසංගරත්නයට අපගේ නමස්කාරපූරුව ප ස්තුතිය පුදකර සිටින්නඇට කැමැති. මම අලවතුරේ විජිත අභේවික්ක. පිකනිය නොදක්වා සල්ලුවඇඳ බොලට දක්වා නොපාවතන සක්වා සිනානොමසෙන් දසන් දක්වා ගලක්ුවන්නවේද බලලෙකු. ලෙව්වාට විලක් බොරවේද බොල්පිණි බෑවාට මලක් පරවේද බිගුරොන් ගත්තාට බැරිදේ පුළුවන්ද දත්මිටි ෑවා දත්මිටි කනවයි කියන්නේ මොකද්ද කියලත් අප කතා කරමු දත්ගැන නොදත් සියලු දේ කතා කරනවා ටෙලිවෂන් ස්කෝලෙන්ක් පුලුවන් විදිහයට කාල වෙලාව හැටියට අපි පළමු වැඩසටහන විකාශය කලා මෙ දෙවැනි පියවර අපි යම් තැනකින් නැවැත්තුව දත් ගැන කතා කරන වැඩසටහනේ. කොළොඹ ජාතික රෝහලේ දන්තාතනේ දන්තශල්‍යය වෛද්‍යසේල විජේසුන්දර්මත්්‍යය අයිබෝන් කියලා ගරුණුතු පිළිගන්නවා. ත්රේ ජිත අ අපේ වික්‍රම කිවිදුන් තා ගෞරු පිළිගන්නවා ඇතුමා සාහිත්‍ය ගරුවරෙක් අයිපෝන් කියලා එගේ ජීවිද්‍යාව පිබඳ ප්‍රකට ගරුවරෙක් ෙස න්නනාායකමත්න බත් අයිපෝන් කියලා පිළිගන්නවා එතුමා ජීවිද්‍යාව උගන්නලට උසස් පෙලට ජීවිද්‍යාව උගන්නල තියෙනවාන උගන්නනවන ඒ ඉගෙන ගත් ශිෂ්‍යයන් අතරින් දාහකට වැඩි පිරිසක් වෛද්‍යරවෙලා තියනවා. ඒ අතරේ ද්දොස්තරමා අතුරු තැන් හොයි අපි පටන් ගම්මු ගුණ නැන. ෙ ුතුම ඉතා ගරුගේේ ලාපික කියන්නේ ගුණේ වගේම ඥානය දෙකමතියෙන්ටඕනැකන පරිපූර්ණ පවරුෂත්වයක් ගැන තමයි අප සාම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමය තුළ කතා කරන්න එ ගුණ නැන කිය පම ඥානය ඥානයට දත තිී නොය කියනවන්නේ ඉගැන ඥාන දතතින් බව තමයි ඥාන වගේ අදාසක් එක ඇත්ත කතාම ගත්ද කිය ලා අපි යාහල බලමු වෛද්‍යවරයක වයිතතුවා මේ හසන්ත දැන්ුවේ ඥාන දත කියන එක සාමාන්‍යෙන් අවුරුදු පහළවදාසේවාගේ පටන් අරං අවුරුදු විසි පහ වෙනකක් ඒ අතර එන්ඩ ඉඩ දෙනවා ඉතිං ඔය මටත් හිතනවෙන ඥාන එක අප ඉගෙන ගන්න කාලේ උසස් පෙළ කරන කාලේ ඥානය වර්ධනයගෙන කාලේ තමයි මේ කැක්කුමෙන් එහෙම ඉදත් දන්න එක කියන්නේ නමුත් ඔය දත ගොඩක් වෙලාවට එඩ බැරිවෙන හේතුතියෙනවා එකක් තමයි තිස්ව මහත්තයක් කිව්වවාගේ හනුව ඉඩ ප්‍රමාණය නැතිවුණනාාව දැ හනුවට දත් ප්‍රමා තියනවා ඉතුර එක ඇන්ඩ ඉඩන හෙම ුණහම ත එහෙම ඇතුළටලා තිෙනවා. එහෙම ැතුව තව දතරුදිින්න අස්තිය ගණකම් වෙනවා. අස්තියේ රෝග අවස්ථාව ඇති වෙනවා. තව ඇතුළේ සිිට්වාගේ සමහර තත්ත්වයන් එනවා ඇතුළේ ඒක වර්ධනය වන්නඩ බැරිවෙන අවස්ථා. එතියි ඔයුවාගේ හේතු ගොඩක් ඇති වෙනවා. එතකොට ඒ දතට එන්න බැරුව සමහර වෙලාවටේ දත එන්නම නැතුවට හිරවෙනවා. එහෙම නැත්තම් එන්න බැරි පැත්තට යන්න ඇතුව නිදහස් පැත්තකට හැරිලා එහෙම අන්ඩයන. කොහොම සමරලාලට දත සම්පූර්ණයෙන්ම හරහට තියෙනවා අපට මේ සමීප රූපයක් ගණ්ඩ පුළුවන් වු නොතුන්, මෙන්න මෙතන මේ දත සම්පූර්ණයෙන්ම හරහට ගිහිල්ලා තියෙන්නේ. මෙන්න පේන වැති මම හිතන්නේ හසන්ට පේවාද මෙතනෙලින් තියනවා මේ ත හරට තියන. හැබයි මේ ත නින් තියන්නන මේ තල්ලු කරනවා මෙට තල්ලු කරනවොට කැක්කු මේේවා. සමහරලාවට මුකේ නිරරණයව වුණුොත් කෑම කෑලි ඇතුළට ගිහිල්ල නරක් වෙලා ගෙඩියක් එෙනවා. අන්නේ ඒ වෙලාවට අපට කිසිම විදිහකින් ඉන්ඩ බෑ. ඉගෙන ගන්න වැඩකර ගණඩත් බෑ. ඉතිං හැමලාවකම මේවාගේ අවස්ථාවක් කාවුත්. අපටඒ දත සාමාන්‍ය සල්ල කර්මයක් කරලා තමයි අයින් කරන්නවෙන් හැබයි අසන්තත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. යටටියන්දේ යට යටියන්ද තියෙනවා යට මෙන්න මෙතට ස්නායුවා. ඒ ස්නායුවෙන් යි මේවට ඉස්නායු අරන් එන්නේ. හැබැයි ඒ ස්නායුව එක්ක ඥාතියෙක් විදිහක තමයි මේ. දත තියෙනෙකොඩාක් ලංගේ සම්බන්ධතාවයක් තියෙනවා සමට දත ගැලනකට ස්නායෝ කඩල ඇන්න පුරුවවා එනිසාඒඒ ඒ දතගලෝනකොට හරි පරිස්සමින් ඒ ස්නායෝ කඩාගන්න නැතුව ඒ ඔපරේෂන් එකේදී අස්ටික් හානිකරන්න නැතුව දතම කෑලිවලට කපලා හිමිින් අයින් කරන්නොට එ ඒ ඔපරේෂන් එක මම කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඕක ලොකුම් ප්‍රශ්ණ තමයි ඔය කාලිද තමයි ගැහැනු ලමයි කසාද බැඳලලා මට බා හම්බැඩින්න හැබයි ඔය වෙලාවාද මයි අර අරකෙදන්නේ ඉ එනිසා විශේෂයෙන් දරුව බලාපොරත්වන අම්මලාට මම කියන්නේ මොකද මේ බාගේ වේදනාවතෙ ඔය ේදනවත්තවත් ඉන්න හිටිට බෑ පරේන් කරන්නඩත් බ බෙද න්නත්බ. එනි මේ දැනුවත් වී භහසන්තම වටිනාකම තමයි. ඒවාගේ දේවල් තියෙනවන වෛදරකුට පෙන්නලා හැකි ඉක්මනින් ඊට හදාළ ප්‍රතිකාරයක් ලබා ගැනීම.ඒවගේම ගර්මනී කාන්තාවන්ගේ දත් පිළිබඳව. එඒ ඒ සහර වලාට දුරවල වෙනවා දහමගේල ෞකි්‍යම ප්‍ර්නයක් ති න නද වදතුම හෝබනි කාතාවන්ගේ ගර්බඩි කාතාව එක වි වැදගත් ප්‍රශ්නයක් හසන්ත ගර්බනී කාලයේද ඇගේ හෝමෝන වෙනස් වෙනවා. හෝමෝන වෙනස්වෙනට එ ප්‍රශ්නයයක් තමයි ඔය විදුරු මස් රෝග වැඩි වෙන. ඒ හෝන ක්‍රියාකාරිත්වය නිසා. ඒ එක්කමතා දැන් අලුතෙන් හොයාගෙන තියෙනවා. විදුරුම ස්රෝග හැදුනහම ඒක තියන බැක්ටීරයා වර්ගවලින් විසබීජ යන්ඩ පුළුවන් ගිහිල්ල කලල බන්ධය හරහා කලල බන්දයට හානිවැඩ පුළුවන්. එහෙම වෙනකොට දරුවා ප්‍රමැචුව බර්් කලාපික න හරියට වර්ධනයට පෙර දරුවා බිහිවැඩ පුළුවන් මක සෞඛ්‍ය ගොඩාක් දුරුවලන අම්මගේ.ඒ විබීජ කටෙන් ලේවලට ගිහිලා ලේවලින් දරුවගේ බඩවැල තුළින් කලබන්දය තුලින් දරුවට අන්න පුළුව. ඇතකොට ඒනිසා සහරලාට දරවා ප්‍රමාණත්තිදිර වර්ධනය වෙලා නෑ. එහෙමත්වෙන්න පුළුවන් දරවා හරිකාලයට පෙර ප්‍රසූත වඩ පුළුවො. එනිසා මේ මක සෞඛ්‍ය තවත් තව ප්‍රශ්නයක් තියනවා හදවත් රෝග තියෙනයට. මේ දැන් විශේෂ මහාගත්තු ප්‍රශ්නයක් හදවත් රෝග තියෙනයට මේ මකරෝග තිබුණොත් ඒක හදවතේ කපාට බ්ලෝ වෙන්නඩ පුළුවන්. ඉතිං ඒ නිසා. මක සෞඛ්්‍ය කියෙ එක ශේෂයෙන් බඩදරු අම්මලට සහ රෝග තියෙනයට මේක ලබා ගැනීම දැනුව ලබාගැනීම ොකරවක්ගෙන වැලෙන්නන්නේෙ කොමද කියන ඉතාම වැදගත් ශේෂෙන් ප්‍රක්නන් අම්ලටත්ම් ගර්බනී මතාවන්ට ඒලගේ හන්තතිර ප්‍රශ්නය යාල දත්මතින් දක් බෑනි මොක පුරුසුව තිබ්බගන් වමන යන්දයනවා. ඒ නිසා එයාට කරන්න පුළුවන්ද ඇතමයි දල් ෙලා දත්මතින්න. උදේ දත්මදින් දෙපා. හැම එලාක මෞත් කටහෝදන වතුරක්. වෛදවරේ කම්බෙලා කටහෝදන වතුරක්. තව පනිවිඩයක්තිනව දෙන්න වෛද්‍යවරයෙක් බැලුවට පස්සේ. ඔයාලගේ එමෝ එච්ච එකින් මිස්කෙනෙක් දෙනව තමන් කාඩ් එක. ඒ කාඩෙ එකෙකි නෝ දන්තවෛදරුට පෙල දත දත්ගැන තමාන්ගේ රැකවරණයක් ලබාගන්නකළ. ඕක සමහර අම්මලා ඕක අරගන්නේ. මනට අතත් තියාගෙන බඩත් උත්සකන මුන් අතත් යාගෙන. බතින් මේවාගේ වැඩ සතහනකදී ඒවා දැනුවත්වෙන්න පුළුවන් නම් මීට පෙර මම් ගිහිල් දන්වයි දෙ කම්බෙන්ව මගේ රෝගටක හොයාග ප්‍රතිකාර ගන්නනන එක තමයි ගොඩක්වැරගත්. සමහරු නිකංහම් ච්චාසයන්ගේ දත් බලටයනවා.ඒ මොකද කියලා අවුරුද්දන්නවා. අස්යෝත් තිනාවන හැ කකාටුන් වල හෙම මාසය හින හරි ලස රෑර හර තල්ලාස්ව හි නකට ම දැකල තින ටුන් වල ජූටි පුතාල. ලොකුකරම් බලන්න මේ යාස යිනාවෙන්නකෝදගඒ නිකංහම් වෙච්චාසයන්ගේ දත් මතක්කන අපට න කතාව හලතින හිද. සත්තුන්ටත් දත්වයෙනවනේ. සමහර සත්තු න්න හර උල් දත්වයන්න කොටියට හම උල් දත් දෙකක්ත්තමාතියෙන සමහරු සත්තු සභාවයම උල්දත් සහිතයි නම් අපට එහෙම උල්දත් නෑ. අපට උල්දත් එයාකාරයට නැත්තේ කොටියට තියෙන්න්නේ යයි මේක ආහාරමය ප්‍රශ්නයක්ද කොටිය. සත්තු මරාගෙන දඩයන් කරගෙනකාන සතෙක්. හැපි අපට උල්දත් නැත්තේ අපි දඩයංකරගෙන කන්නේ නැති සස්තු හින්දට. ස්බභ දහමින් ස්වභාවෙන් අපට දීලතිීන විදිහ. අපි මස්කණ්ඩව ඉන්න අදිකලලා විට හිතනවා දත්වල ස්ොභාව යනු එක වෙනම කතා කරන්න වන කාරණාවක් තිස්ස ජනාය ගුරතුවා. අසතමහත්මය අප මෙහෙම බල දත් ගැන ගත්තහම මෙ. සත්ව ලෝකයේ කියන්නේ මේක කෙලවරක් නෑ මහා විශාල පරාසයකර විහිදෙනවා. සමහර ඇයි ඉන්නවා දත් කියලා ජාතියක් මකේ ඇත්තේ මනැතිය ඇත් ඉන්නවා. දැන් සමහර වෙලාවට මම දැක්කා එක වැඩසටහන මොකක් හරි තැනකදී යහනා මේ ගොලුබෙල්ලාගේ දත්වය නවාද කියලා. ගුළුබෙල්ලාගේ දත් එතකොට හරිකන් හිතා ගැන්ට අපේ ගොුවෙලාලට දත්වය නවාද කියලා ගොලුබෙල්ලගේ මේ දැන්ම අපි ම පොඩි රූප සරහනක් මෙහෙමා දන්නං මෙ මුගේ තියෙනවනම් මුකය මේ මකය ඇතුලට මෙ මෙන්න මේවාගේ කොටසත් තියෙනවා ඒ මෙහෙම මේ එලියට දාාණ්ඩ පුළුවන් කොටසත් තියනවා මුගේ මුකය ඇතුළේ හොම එියට නිරන්ඩ පුළුවන් එකක් ඔවන් නොමකොටසත් ඒකමං ඒක වෙනවාදි නම් හෙම මෙන්න මේ වගේ ඒක එලියට දාන්නඩ පුළුවන් හරියට නිකන් අපේ දිව වගේ. හැබැයි මේක සත්ව විද්‍යාත්මකව දිව කියලා නම් කරන්න ඇකට අමුතු නම් තියන්නේ හරි අපේ ඉතින් ඔය පොඩි දරුවටර ඉතිං ඔලුවෙල්ලගේ දව කියලා වුවහ ප්‍රශනෙකුත් නැෑ මේකට සාමාන්‍යයෙන් කියන්නේ රේත්‍රිකාව කියලා අමුතු නම් විතින් තියෙනවා මේකෙ තියෙනවා මේ මේ වගේවා. මෙන්න මේ වගේ මෙහෙම. වගේ විය්හ රාශයක් තිීනාවෙන්න්න මෙහම. මේවත් අනිකර ක්‍රියා කරන්නවෙේ අපේ දත්වල කෙරනකාරය තමයි කෙරෙන්නේ.. මේ විදිහට ඒවා හැදිලතියව හැබැයි මේව හැදිලතියන්නේ මේ. අ අපේ වගේ කැල්සියම්වලින් වගේ මැක්නීසියම් වලින් වගේ නෙවෙයි මේක හැදිල තියන්නේ කයිටීන්වලින්. එතවට මේවට කියන්නේ තැත්තටම කියන්නේ දත් කියලත් නෙවෙයි. දන් තිකා කියලා කියන්නේ දන් තිකා කියල දමයි කියන්නේ. එතකොට මේක දැන් මේ විදිහට අපි හිතුම් මොකක් හරි ගහක කොලයක් තියෙනවා නං ඕක එලියට මෙහෙම දාලා මෙහේම කරලා ගත්තහම අර කියතෙන් වගේ මේ කැපීලාගේ ආහාරමාර්ගයට මොකේ අසට ගඩුපුුලාම් මේ එක එලියට ද අප. එතට අපි ගැන්න මේ එක උලා කනවා කියලා අර සමහර ටිකල් ලොකු ගොලුබෙල්ලො ඉන්නවා ගස් උඩ නැගලවය උදේම බලනොකොටන්න හා පාන්තර දෙක තුනට ඉතරගේ බැලුවොත්තේම හමහරලාවට අපේ පාත්තිවල තියෙන ඔය බටු පැල්ල මිරිස් පලවල ගස් නැගගෙන කනවමු. යෝධ අප්‍රිකානු ගොලුබෙල්ල කියලවට කියන්න ලංකාවට මේ විදේශ රටකින් කොච්චර කලින් කාලික ආපු කෙනෙ එක මේ ආගන්තුක ජීවිියක් එ වූ පලිබෝධකෙක් වෙලා තියන්නේ මේ ධන්තිකා ඔන්නොතන තමය ප්‍රශ්නන මේ ධන්තිකා මේ රේත්‍රිකා වෙතියෙන අලු දාහක් පමණ දැන් මේක අපි දත් කියලා ගැත්තොතින් හේම එතකොට අපිට කියන්න පුළුවන් දැ වෙනකාගවත් නෑ මේ වගේ දතක් කියල ගත්තොත්තේ ඒවාගේ දාහත්තියෙනවා ඉතිං ඒවගේ විසාල් ප්‍රමාණ ඇතින බැ මේ ඉතාම සියුම් චූටික අර සූරල කණ්ඩ පුළුවන් ඒ දැම් මංඔේ ගත්තේ ඔය කොඳු වැට පෙලක් නැති අපි කියන්නේ අපෘෂ්ට වන්සි කියලා උන්ගේ මේ වගේ දත්හා සමානයවා දයනවා එතවට කොදු වැට පෙලක් නැති ඇයගත් ටය නෑ ගත්තුොත් ඒ ය ගත්තුත් දැන් අපිත් තේකටනය අයිති වෙන්නේ ඒ ඇයගෙන් නම් මෙහෙම ඇඳල පෙන්න්නන්නම් මේ වගේ මෙහම ඇන්ද හම යි තුරටි කැදෙ නැති හ මොකද කියලා තේරෙනවනන්නේ ඔබ ඕනි තරම් කුරුල්ලො දැකල ඇති උන්ට තියෙනවා හෝට. ත් හම අප මේ උඩුහනුවයි යටිහනුවයි වගේම තමයි. හැබැයි මේ මුන්ගේ දත් නෑනේ පොඩ්ඩක්වත්. එකෙක් ගවත් දත් නෑ. දත් තිබුණ නම් කොයි වගේ වීද. නික අපේ ඇඳලපල දත්තිබුණම. මේ වගේ කපුටෙක් මේ වගේ කෑගහුවකොට මෙහම දත්දැක් ොත් ෑ ගහනකොට මේ දත්්දැක් ොත් හැබැයි. පක්ෂීන් කියනෑය පරිනාමය වෙලා තියන්නේ උරගයින්ගෙන් කියලා තමයි කියන්නේ. උරගෝ කියන්නේ. යා පොඩිම එකග ගතොත් හනා කටුස්සා කබ්බර ගොයා තල ගොයා එතකොට ලොකුම තැන්ට ගිය හම කිඹුල. එත ඒගොල් ලංගෙන් පරිනාමය වෙලා තමයි පක්ෂීන් හැන කියලා විශ්වාසයක් තියෙනවා. මෙතන හම්බවේෙනවා දැනට ජීවතුන් අතර නැති පක්ෂියෙක් පොසිලයක්. ඒ පොසිලේ නම්කරලා තින ආකියප්ටරිස් කියලා. ආකෝප්ටරිස් කියන පක්ෂයා, පොසිලේ සම්පූර්ණ පොසිලේ හම්බෙලා තියෙනවා උගේ ප්‍යාපතුත්තියෙනවා හොටෙත් තියෙන ඔක්කොම තියෙනවා හොටේ දත්තුඋත්තියෙනවා. ඒක හින්ද හිතනවා මුල් පක්ෂීන්ට දත්තියෙන්ට ඇති. පස්ස මේ හොට දියුණු වෙලා හොටෙන් කෑම කඩා ගැන්්ඩ ඒටික කරගැන්ඩ පුලුවන් හින්දා දත් නැතිලා යඩ ඇති කියලා. එතකොට කොඳු වැටක් පෙලත් තියෙන සත්තුන්ගින් මේ මුගේ දත් නැහැ. ඊළඟෙට මේ අපි ඔය ඔබ ක්‍රඳහන් කරා මේ මාංස භක්ෂක සතුන්ගේ මාංසභක්ෂක සතෙක්ගේ ම මේ පින්තූරයක් නිකමට පෙන්න්නම් අපි බලමු මේකින් මෙෙම බලමු ගලන්ද අන්නවාන්ඩර ඉස්සර තියෙනවා මෙතනයි 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 මෙතනයි. දත් හතරක් අරතින් ඒවා තමයි මස්. ඉරාගැන්ඩ තියෙන දත් ඔය දත් හතර අපේ තියෙනවා මේ මෙතන තියනවා ඉවැරගැන් අපි රදධනක දත් කියලා හැබැයි අරගාන්ට ලොකුවට ඇදිල හැදෙන්න්නේෑ අපේ අපිටත් අපි සරෝභක්ෂකයි කියලා තමයි සාවන්‍යෙන් කියන්නේ අපිටත් ඒ යම් ප්‍රමාණයකට ඒවා ඉරාගැන්්ඩ පුළුවන් නමුත් කොටියගේ දත ඊට වැඩිය හුද්දට දිගට හැදිලා තියෙනවා. ඊළඟට අනිත් එක තමයි මෙයා ගැන කතාකරපු හම් දැන් මෙයාාව ගත්තොත්. අපි මෙතෙන්දි නම වෙනස් කරනවා. දත කියන්නේ දත දල වෙනවා එතකොට ඒ දළ කියලා කියන්නෙත් දතේම යම් කිසි දිගුවක්. මේට අමතරව මෙතන්දිත් කියන්න ඩෝනි ඔය මේ අප විජිත මහත්මයාගෙන තහන් ඩෝනි දැම්ෙම අලියක්. කියලක කුයි ඇත්තා කියලක කුයි දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ දවසක් වන් අහපුහාම මේ ඔ පොඩිදරුවෙක් කිව්වා මේ දෙන්න අතර සම්බන්ධම කක්ද හපුවාම මේ ඇතා කියන්න පිරිිමි තා අල්ිය කියන්න ගෑන සතාගන එහෙම නෑ දෙන්න වෙනවෙනව ඉන්නවා. ඇතානං ඇතින්නන මූටම කාල කියන්න . එකැ කනේරු කියලා ඇත්කුලේ ඇ තියනවා අනේරුකා කියලා ඒකින් ආපු ප්‍රවිදධයක් හෙට ස ක ඔ දැන් සාමාන්‍යෙන් ජීවවිද්‍යාවය කියන්නේ මේ ඔක්කොම කට්ටිය ගත්තොත් එකම ජීව විශේෂය කියලා. එලිපාස් මැක්සිමස් කියලා කියන්න එකම ජීව විශේෂය. එතකොට දැම් මේ දෙ පැත්තම පුළුවන්. මේ අන්තර්රභිජනය කල්ලා සරු ජනතෙක් බහි කරන්න පුළුවන්. ඒක න්න මෙහෙම. ඇතා සහ කෙනෙර අතර ප්‍රජනනය වෙන්ඩ පුළුවන් ජනතෙක් බිහි වෙන්ඩක් පුළුවන්. අලියා සහ ඇතින් අතර ප්‍රජනනය වඩත් පුුවන් ජනිතයෙක් බහි වඩ පුුවන්. එම ප්‍රජනනයෙන් ඊළඟ පරම්පරාව සරු පරම්පරාවක් බිහි කරන්න පුළුවන්න්නම් ඒ අය අපි මොනමොන නම්මුලින් හැදුන්නුවත් ජීවවිද්‍යාවිදි කියන්නේ ම ජීව විශේෂයක් කියලා. එතකොට එකම ජීව විශේෂයක තියනවා පොඩිපොඩි වෙනස්කම්. මංහිතන්නේ වෛදිතුමාට තව ඊලඟට මහිතන්නේ අවස්ථාව ලැබේ අපත් ඔය වගේ දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ දැන්ර මෙහෙම තියෙනවනේ අපේ තිය එක දන්තවක්්‍රය කියිල කියෙනවම අදිනේ හනු හැම වෙලාව ඔය හනුවේ දලවශය අදි නම හනුවේ මෙහෙම දත්තියෙද්දී. හොම දත්තියෙද්දී සමහර වෙලාවට මේ රෝ එක පැනලා එක්කො මේ අතට එක්කො හෙනත් තම්මී පැත්තට ඔහොම අමතර දත්වෙනවා ආන්න එතකොට තමයි අර නවදාන්නේ නල දත් කියලා එතකොට දැන් නලදත්තිබුණහම ඒ මනුස්්‍යයා වෙනම විශේෂය නෙවෙයින. ඒ වගේම ඇතාගේ මේ දළ දෙක හැදුනට වූ වෙනම විශේෂයක් නෙවෙයි ඒක එයාගේ ජානමය වෙනක් කියලතමයි ගැන අප ඔට ගැන ජනමය විදත්ති දැන්. අපි අපි හතර දෙනා ගත්තොත් අපි එකම විශේෂය වුණට අපේ ජානමය විවිධත්වයන් තියෙනවා. ඒ වගේම මේ විශේෂයේ සතුන් අතර ජානමය වෙනසත් තමයි මේ ඇතාගේ තියෙන්නේ. හැබැයි අලියවුනත් ඇත වුනත් ඇතින්න වඋනත් කෙනෙරවුනත් හක්ක්‍ය තියෙනවා දත්. හක්කේ තියෙනවා ඇම්ඹොරුම් ගලක් වගේ දත්. මේ මේ වගේ උන්නඔය වගේ ලොකු දත් තියෙන මෙහෙම. මේ මේ වගේ හැඩීට තියෙන පුන්තටට අවඹොරන්ඩ පුළුවන් දත් අලිහක්ක කියලා කියන්න එතකොට ඕකෙත්තියෙන ඉතාම් වැදගත් දෙයක් ඔය සමහර වෙලාවට අලි ඇත්තු හරි කැමති අර වැව් පිටි හිදිිච්චි කාලෙට ඒවාය තන කොල මතු වෙනවා ඒවා කණඩ හරි කැමති හැබැයි වූ ගිහිල්ල මෙහෙම ගලෝපුහම් පස්සේ මෙ එනකොට අර පස් වැලිත් එක් එන්නේඒ හරි ලස්සනට බලන්න්න පුළුවන් මේ සමහර තැංගොලදියුම් අර දනිස්ස මෙහෙම නමලා මේක කොච්චරහරි කකුලෙෙම සෑහෙන වතාවක් මෙෙම ගහන මෙහෙම. ඒ ගහලා තමයි කන්නේ. හේතුව ඒ වැලි තිබුණොත් මේක අඹරද්දිී මේ දත ඉක්මනින් ගෙවෙනවා. දතගෙවුණ කියන්නේ අලි අකි ජීවිත ගල ඉවරයියි. මේ දත ගෙවිලා ඉවරුණාට පස්සේ. ආ එන්නෙත් නෑ මේ දත්ත ගෙවිලා ඉවර වෙනවත් එක්ක මාලියගේ ජීවිත කාලේ අවසන් වෙනවා. එතකොටට ඔය සමහර හීල ඇතුන්ගේ සමහර අවස්ථාවල අවසාන කාලේ ඔය ලොකු දේල් දිරවන්ඩ බැරිහින්ද ඔය පල්ල තුරු අරහෙමේ දෙෙනවා. ඒ දුන්නට වඌට උගේ සරීරයෙන් අඩත් උකරගැන්් ඒේ ප්‍රමාණය මදි දත්තගෙවිල ගිය දවසට අල්ියගේ ආවිෂත් තීරණය වෙනවා ඒ අනුව දත්නිසා. ෝගේ හරි ට පොඩ්ක් අවස්ථාව තින්න ඔේ අලියා කෙනෙද ඇත ඇතින්න ශාසනන්ත මත්මය තව වචන දෙගත්වන අපේ දරුවන්ටිතා වැදගත් අපි ටෙලිෂන් ස්කෝල කඩිය සහ මත් සයයා කියන අපිස තර ති වචන කියන්ුමගේ ස්ත්‍රිලික පද කියලන්න මකද මේ අපේ ලමින්ටි වැදගත්වෙයි. අපඉටස්ස උදව් කරුණා මට එ කඩියා දැන් කඩියගේ ගෑ සතා ඇහකොත් හෙම කඩින් කිඩින සර්රය වචන කියන්න දියන්න මූර්දජනයන් අප දරුවෝ මතකතියාගන්න විභාගි දෙහන්න පුළුවන් ඩින්නඉලට මත්ෂයා මත්සයාග ගෑනු සතා ලමයින ගැන මාළු කෑල් මාලු කෑල්ල හම කියනන දවල් තවදේ කියන්න මත්සේය ගෑම් සතා මත්නය දිස්තසර මැසින්න. මැසින් සහන එකනෙවෙයි මැසින්න ඔ බොම පිරල ගණේ පදකිහිපයක් කඩියා කිදිින මත්්‍යයා මැසින්න ඇතකොට අලියයා කනර ඇත ඇතින් නොගේේ භාෂ විද්‍යත්ම තත්ව එකකත් ොත් අපට න ඉ ඉන්නේ ඒවගේ ප්‍රත්්‍ය දෙකත් ඇතා ඇතින්න ඒවිදිට එකක් කියෙනවා මත් සයා මැසින්න කඩියයා කිඩින්න. කිදින කිඩින්න ඕ කිඩින කියන එකයි ස්තලික පාදේ ගේම නම් ත රැ. අපි ගුරුවරු විදිහට ඇවිල්ලා. අපිත් සහරය ඉගරගෙනන්න එක තමයි ඉදිමකේ සංයෝගයේ වැදකත්ක. මට බොහෝ දෙනෙක් සමාජය විධ තරාතිරංවල මේ උගත් අයි ආචරය මහාචරකව දැන්ගේ වල්ලු ලෙන්නේ ඔයගේ ටෙිසින් ස්කෝල බලාලගෙන අපිත්ති කෙන ගන්නවා කියල රටේ ප්‍රකට මහාචාරරු දැනවගත් අය ඉහල තරාතිරංවල විධය. කියලා යෙනවා අපිත් ඉගෙන ගන්න ඔ දන්න බෞරෘත අය පණඩිවරු පවා එහෙම කියලා තියෙන යි නිහතමමා නිකවරේ දැම එක ඉස්කෝලයක් ඉතින් අමතු ඉස්කෝලයක් අ හොඳට නරකට දෙකට කටම දතුත් බලපානවා බලවගෙන ඇද උන්ත්දාහයි මලදහයි කියලා කතාගුත්තියෙනවනේ ඔය ඇතාගේ දල දෙක එයාගේ භාග්්‍ය වගේම අභාග්‍යෙන්ටක් පුලුව සමාජ සිද්ධ වෙලා තියෙන දේවල් ලෝකේ වාර්තා වෙලා තියන දේවල් දල දෙක නිසාම ීවිත නති වෙච ජවිතයහිමවෙච් අවස්තා හෝමවාසනාවන්ත තත්ය ඇත්තු හිටියට නැදුංගම රාජ වගේ ඇත්තු හැම තැනව බලන්නක දුර්ලභ ගනන්නේ පිහිටීමක් ය කොහොම හැදෙනවද කිය ලි වෙනම කතාගන මෙච්චර දිගට මෙ ජීවිද්‍යාත්මක වෙන විග්‍රාක්න්ත සද්ධන්ත සද්ධන්ත කියල වෙනම හඳුන්වනව ඇතුන් විශේෂයක්තිනගක් තරවිදක කුල කුලයක් හඳුන්වන් නවිදියට හොදයි අප ද ගර විතාව ක්‍රමමාතිය ඔ ද්‍යන කතා කරමින් ඉන්නනැති අපි කාවිශයකරය කව කිහි පැත්වරගත්ක අවසන් සිනා නොමසෙන් දසන් දක්වා. දැන් මම දකි දෙ තමයි සාහිත්‍යකරුවා නැත්තන් කවියාතිසසර්මි සමයි නිල නොලත් නීති සම්පාදක. ඔට නීතිය පනවන්න බෑ හැබැයි නීතිය නිර්මාණය කර පෙන්න්න පුළුව. පි මො තික ඉ මල්වර. ඇ ඉන්න හෙත් නැත්තම් තරුණවිය ඉන්න ගැටිස්සියන් දෙන්නෙ එකට පොඩ්ඩක් හයිියෙන් හිනාාවහුණොත්තේම අ්‍යාම ලැකිෙන අි හරි යසයි න කෙල්ලු දෙන්නගේ මෙමේ කතාව හිනාව බොහම යසයි කලා කියන්න ඒක හොඳනෑ. තනුල් ලමයි හම කෑගල හිනා වෙන්න හොඳ නෑ කියලා කතන්දරයක් තියන. ති ඒවගේම තමයි සමාජයේ ගත්තුොත් අප අරිස්සෙල්ල කවිය ක අපි ගත්ත මේ. ගලක් වනවේද බලලෙකු ලෙව් අටන බනර රේත්‍රිකාව වචනම හරිසන්න න ලෙවකෑ. බලටත්වගේම සමත් රේත්‍රිකා ගතියක් ඇති ඒ හිතනවාක ජනකවි රේත්‍රකා දනගත් අරියක හැබැයි කවදාවත් බලලෙකුට ලෙවකාල ගලක් වනවෙන්නේ නෑන වන වෙනගෙන විනාස වෙන්නේ නැහැකෙන්. විලත් බොරවේද බොල්පිණි බෑවාට. කුච්චර සජීදී දේවල්ද මේකය බොල්පිණි හිරිදුටහම බොඳ වෙලායන්. විල කවදාවත් බොර වෙන්නේ නෑ බොල් පිණි බෑවාට. එවිතරක් නෙවෙයි මලක් පහරවේද බිගුරෝොන් ගත්තාට මලයි වීමමස්සයිගන අපිද ඔසක් කතා කලා කවදාවත් මලක් පරවේ නිනෑ හසන්ත මහන්‍යයා බිගුරෝන් ගත්තාට මොකදේ මල අරතියනෙන යතාපි බමරෝ ප්න් කියල පාලි කියමනකුත් තියෙන. ඉලාට හ අන්තිමදේ තමයි කියනෙ හොම උකදේශ දෙන්නේ බැරි දේ පුළුවන්ද දත්මිටි කෑවා එක බෑ. දක්මිටිකෑම පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක් මෙතුමායි ඉදිරිපත් කරයි. ඉතින් මම. මේ දත සම්බන්ධව ගත්තොත් එහෙ මේ අපේ ලොතුරා ප්‍රශමයක් තනද ඔය කාවිෂය කරය කියනවනේ බ්‍රහමණ කුලේ තාත්තකෙනෙක් දුවට දෙන ආදර්ශයක් නොේ කවිය ඕකෙද කියන්නේ සිනා නොමසන් දසන් දක්වා කියන්නේ හිනාවෙන්ඩ එපාදගර කොක්්හඩලා හිර සිකයට තියෙන ස්මල්ලාක් ක ලබොත් ඕනමට වඩ කාන්තාවකගේ සිරියාව තියන්නේ මන්දස් මිතේතු. හිහාාවෙනවන ගැලපෙන්න්නේ හිනා තවත් කනකගේ සිද්ගන්නා සු විදිෙන නැතුව හිනාාවෙන් නැතුවට වහගෙන දත් පෙන්න්න දෙපාගන කතාව නෙවෙේ ඔන් ඉදිරි පත් කරනකට බ්‍රහ්මණයා කාන්තාව පාලනය කළේ මහාබ්‍රහ්මයාගේ කැමැත්තනුවනේ නිසා සිහ වෙනවනං ගැලපෙන ආකාරයකට සිහාවෙන්නේ කියල කිය. ඉතින් ඒ බ්‍රාහ්මණයාගේ කත්වයවිතරක් නෙවේ ද අපි අටවිින් සතවර්සයට ගත්තොත් සීගිරිග අපේ ජාතික උරුමයක්නේ. සීගිරිජීවල මිනිස්සු සමාජයේ ජීවත්වුණ සමාන්‍ය ගැමින්. සාමාන්‍ය ගැමින් ඔහු නකරු ශස්ත්‍රයකුරුට ගියවලින් ලියලා තියෙන ගොඩාත් සීගිරිී තියෙනවා මේකට ගැලපෙන සීගිරි ගියක්මට අමුණ. කොමුල් අමඩ ලිඩ් ලනස එබොත් එබොත් මියුර යහ බැස සමර්ථනක ය හා බැස කියල මේක සඳහන් කළ තියෙනවා. එකපල් දලවන් දිගැසී මන ජල්වයි සිත් නොම. කාන්තාවකගේ දත් ගැන සඳහන් කරොත් නැතැ ඒ හෙළූ හිනාව මද සිනාව හරියට. ොඩ ගඩියක ඇට සහව කොඩ ගෙියක් ැපුූහම ොහොම පිවලට උඩුහැඳද ති හැඳ කියනෙක් මැනවින් පේනාකාරය අර්ධකාවාකාරයයක් රපයයක් ැට ලැබින් මැනවින් සිතතු වෙලා. මංහිතන් එතකොට ඥා තහෙම පිළිබඳ ගටලුවක් ගැන කව හිතල ෑ ලස්සන තිබුණ මද කොමඩු ගෙඩියක හරියට ඇට පේලියක් තිබුණාවගේ. ඒවිතරක් නෙවෙෙයි ද මේ කාතාව සිගිරි ලනාව දැක්ට පස්සයා කියනවා. මොද කොමඩු ගෙඩිය කවියාගේ ජනජීවිතය ආහාරය. මෙයාගේ වදන් හරියට කොමඩු ගෙඩිය මද වගේ කිය. කොතරම් මෙහිරි. පිපාසේ නිවනුලි. නබේ කැකිරි සිනාපොදක් මාවත හෙලමිනි පවිට පස්සය ඉටව සේවිතරක් නවේ කියවා. දැන් කොමඩු ගඩිය කැකුව ඇටික ලස්සනට පේනවා. දත් ඒවගේ මන්දහාසේ ඒගේ පේනු එගේම තෙපුල් කොමදු ගිය මදේවාගේ ඒ විතරක් නෙවේ. ඇගේ දිගු ඇසොත්යා කියවා දැන් කොමඩු ගැඩිය පිට පැත්තගත්තම තීරවත් ව නසට. ඒ තීරු හරිරයට ම නාක්ික. ගැ ඇත් සමහ කරනවා කියලා මිය්ලස් මවා ඇස්සොට සමාහ කරනවාන මීනුවන් කියලත් කියනවන. එතකොට අන්න ඒ වගේ කියලා කියනවා. ඇත්තටම මේ කොමඩු ගෙටී ඇතවගේ දට්ටික් තියෙන මදහසනගින්. නගන එහි මදය වගේ පියතපුල් කියන සිත සනසවනඒවගේ මෙහි දෙපැත්ති තියෙන තීරූවාගේ ලස්සනෑස් දෙකක් තියෙන ඇ මගේ මනස දල්වනු. තින් මේ සාහිත්‍යාත්මක පැත්තයෙන් කවියා දකින දත්. අපි කියනවා අප ආරාධනා කරම. කඩලා සින වෙන තැනුත් තියන දේක සාමාන්‍යය සතුට ප්‍රකාශ කිීම අපිටහෙම තානන්නේ ෝගයක් දන්න. බෑන් සාහිත්‍යකරවා අපි නිිදිරිපත් කරලා තියනවා දත්ත කොතරම් සුන්දර වස්තුවදද කියන කාරනාව. න දත් ගැන නොදද්දේ කතා කරන ටෙලිවිෂන් ඉස්කෝලේ දැ මේ අපේ බිද්වත් මණ්ඩලේ දිහා බලපුහම පෞද්ගලිකාන්ශයේ ප්‍රකට ගුරුවරෙක් ඉන්නවා. විීත මහත්තය ගත්තාම රාජ්‍යන්සේ රජයේ පාසලක ගුරුවරෙක් තමයි. පෞද්ගලිකාන්ශයයි රජ්‍යන්සය මේකදැන් අධ්‍යාපනයේ තියනවට මේක යා දෙක නොරත තවගේඩ පොඩි ප්‍රස්තයකුත් තියෙනවා මේ පාහඩ බැරි ගලපගන්න බැරි පොඩි පොඩි ප්‍රශ්නත් තියනවා ඉතින් හැබැයි ටෙලිසිෂන් ස්කෝල්ලද මේ ඕන දෙයක් වඩ පුළුව මේක අධ්‍යාපනයේ තරුම් ලක්ෂයක් වඩ පුළුව හොඳ දේ කරනවා න කවරුත් හොඳයිඒ රජයේද පෞද්ගලිකද කියලනෑ පෞද්ගලිකාංශයට උපකාරක පන්ති වලට යම්යම් චෝදනා තියනවා සමහරච සසාධාරන ෝද නාතිවල නමුත් එතන ලොකු සේවයක් කරන න්න වටින වැඩක් කරනවා. ඒ අතරේ විද්‍යාව මේ ශාස්ත්‍රය ප්‍රායුකෝ ක්‍රියාත්ම කරන වෛද්‍යවර කුත්තින්න දන්ත සල්ලි ෛද්‍යවරෙක් දෙම සංයුතිය පහැදිලි අමුතු ඉස්කෝලයක් කියනක අමුතුුවෙන් කිය අන්න දේකුත් නෑ දැනනවා අමු දැන විදිහට හොදයි මට අවස්සර ාක මදදිර යන්න පනිලිගේේ යක්ක් . ි ස්කෝලෙත්ත එක ද ගලවීම ගැන අප කතා කලා මීට පෙර ටෙලිවිස නිස්කෝලිින්ක් තක් ගලවන්නේ මොන වගේ අවස්ථාවකද බේරන්ටම බැරවුණහම යි තක් ලවන්ටඕන නැත්තක් කරන්නට වැඩ තියෙනවා නවීන තාක්ෂණය නවීන විද්‍යාව ධන්තවයිද්‍ය විද්‍යාව කොයිතනන් ෝක දියුණ වෙලාතිී නොද කියන කාරණත් අපි මතු ව ද දත්ගැලවීම කිය පුහම එක විධාර්ථෝලිින් සමාජයේ භාවිතාවනවා සමාරෙන් නො රැකිවුලගේ හරිකමන්න දතක් ගලුවන්ට මලනයින්න ට රැකිවල වඋන ද ගලන්න පුළුවන් ඉන්නවල. දක ලගේ තීර කිය ඒතරන් දක්සායි ඉන්න හැබැයි වද්‍යවරු කරන වැඩ ඊට වඩා වෙනස් විදිට වි්‍යානකූල දිීටත දත්ගලවන්නේ දත්ගලෝ නොව විතරක්න මේ දත් සංස්කරණය කරනවා හදනවා එවගේම ඔය කොම තත්වයට පත්තෙන්ට කලින් දතේ සෞඛ්‍ය අපි ආරක්ෂා කරගන්නඩ ඕන එකට හොඳට දත් මදින්න ඕන පිල්ිවෙලිකට දත්මදින ක්‍රමයක් තිේනවා වෛ්‍යතුමායික කියලද ඔ අසන්ත මොකද මේ හැම රෝගයක්ම මොකරෝගවල ප්‍රධානමදේ තමයි තමන් හරි පිළිවලට බිද්‍යානුකූලව දට්ටික මැදගන්න පුළුවන් වුණොත් ඔය අපි කියපු සියලුම දේවල් අපට වලක්වා ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යෙන් බුරුසුවක් තෝර ගන්නකොට අසන් දැන් සමනගෙන බුරසුවක් කොච්චර කාලකට අපි වෙනස් කරන්න ඕනද. මම කියන්නේ කාලය නිමෙයි වැදගත් මේ බුරුසුවී කෙන්දිටික, ලන් අද ෙරගහිල් අද පොට බලන්න මේ කෙදිටික නමිලද කියලා. අන්න කෙදි නැමේ අවස්ථාව පුුරසුව මාරු කරන්න න සමාටකනේ මසතුනත්ති මාසාහයක්ත්්‍යයන ඔහොම මාසයක්යන ඒක නමේ සිද්ධාන්ත කෙදිි නැමු ගමම බරස්ේ මෙ බුරුසුව මාරුකක් මේක විශේෂෙන් අ තිස්ස මහත්ත්‍යත් පැහැදිලි කරා මේ දතයි විදුරුමහයි අතර තියෙනවා පොඩි මිලිමීට්‍රය ගිතර හිදසක් විදුරුම හසට ඒ නිසා ඔය විදුරමහසට කෑමේයන්න පුළුවන්. අපි සාමානෙත් දතක් මදින කොට මෙහෙම කට ඇරය කියලා හිතන්නකු දතක තියෙනවා පැතිතුනක්. එකක් පිටැත් දත හපට පැත්ත ඇතුල් පැත්ත. ඒවාගම යටත් පිට පැත්ත උබ දතේ හපන පැත්ත ඇතුල් පැත්. එනිසා දත් මදිනකොට අපට පැති එක ඇදක පැති තුනක් අවර කරන්න වෙන නැත්තම පැති තුනක් පදිනු. ඉස්සෙල්ලාම අපි කෙරෝලෙම දතට අන්සක හතලිස් පහක්කිතර ආනතව මේ කෙරෝලෙම දතේ අර කෙන්දි ටික යවන්න ඕන අර දතයි විදුරුමහයි අසට. යවලා මෙහෙම ඔන්න හොම පල්ලයාට මහිතන්න. මෙන්න මෙහෙම අන්සක හතලිස් පහකිරලලා ඔන්න ොහම පල්ලෙයාට තුම් පාරක් ඉදිර කරන්නට. කරලා ඊට පස්සේ මෙහෙම රව්මට අපි අදහ පාරක් කිදර කරනවා ඒ දතවට බලන් මෙහම දෙකොට තම කරන්න ඉ පස ඊළංඟ ත ඉළඟ දතේ මෙන්න මෙහෙම බුරුසුව ඇතුළට කෙද අස්සර දාලා මෙම තුම් පාරක් ඉදර පල්ලයාට කරලා ඒ දත මේ පැත්ත මතින. ඔය විදිහයට දිගටම ඉස්සරහට මෙහෙ මැදගෙනෙනවා. උඩදම කරලා ොහම. රන. තර ඔය විදිහර දිගට මැදගෙනනෙන එතකොට දත් මැදල ඉවරද නෑ ඊට පස්සේ ධතේ හපන පැත්ත අපේ ධතේ පුස්තේ මේටික ඉටවසේ ඒටික පැදගෙන අන්නන මෙහම ඉස්සරහද මෙහෙම හර ඉට පසේ ඇතුලට ආයයි ඔය විදිර නවා. ඊට පස්සේ අන්න ඇතුූ පැත්තර යනම අර විදිහයටම මංහිතන්නේ තුල් පැත් ද ලට ක්‍රේ ේරන ඇත ඇතුල් පැත්ත මෙම ල මේ කරල තර කවදවත් මෙහමල දාලද බලන් මෙහම ඇතුල් පැත්තර දාලා මෙෙම තු පාරක්කිකර පල්හට කරලා මදිනෝ.ඉට පස ළඟදත්තේ නවා.ට පස ළඟදත්තය නවා හො ො. ඔන්න ඔය රවුන්් තුන ගිහාම තමයි උඩු ඇන්ද මැදලා ඉවර. ඒ විසිද්ධාන්තෙම හසන්ත යට ඇන්දරත් කරනවා. යට ඇන්දෙත් මේ විදිහටම කෙරෝල දතර මෙහම. මේ විදිහයට කර ඉට පස්සේ මැද්ද ඊළඟ දතටාව මැද්දා මෙම. එතකොට ඔයා හයල බලඳ යටටෑන්දෙත් මෙහෙම කර උඩ ටික මැද්ද ආය ඇතුලත් ඔය විදිට. ඔතන්නේ කර පිට් කරන්න ඕන්න නැවත. එතකොට බලන්න මේ වෙද කොච්චර වෙලායිද ධත්මදින්න කොච්චර වෙලා නොදහසන් සහර කෙනෙක් සංඛ්‍යාත්මක කියයි. මම කියන්නේ. ඔන්න ඔය රවුන් හය ගිහිල්ල ඉවර වෙලාවතමයි. ඇත මදින් යන්න වෙලා අපි සහරලාට අපි ගෙදරවාන්න දැන් අම්මල තාත්වලා හමල්ලාට ඉනට අපේ දරු මඳින් මෙන්නමේ හ මොමකා හරි අමිදත් මැදක් කළෙගෙහව ගියා. එතකොට ඔො ත මැදි ලදියෙන්. ඉතින් එනිසා මේක හොඳ විද්‍යාත්නකෝ අවබෝධ කරගත්තොත් මේක හරි වැදගත් හසන්ත මේකනම් අමතක කරන්නම හොඳ නෑ අපි ගන්න ටූත් පේස් එක. අනි වාරිම් ෆලෝරයි් අඩංගු ටූත් පේස්ට් එකක් කරගන්න. නම මට අදාළ නෑ ෆලෝරයිට් තියනවද බලන්ට ටත්පේස්ටකි. මොකදේ ෆලෝරයි් කියන අවද්‍රව්වය පුදදුම වැදගත්කමත් තියෙනවා දතක් නරක් වීගෙන එනකං එනවනන් ඒ නරක් වෙන එක නතර කරනවා. කටේ තින බැක්ටීරියාව මරනව. ඒ විදිහට පුදදුම ආරක්ෂාව කරනවා ෆෝරයි් නිසා ්ලෝරයිට අඩංගු ටූත්පේස්ටයකින් දත් මදින්ට අනිත එක තමයි කොච්ච ටූත් පේස් ගන්නවා ප්‍රශන චූි දරුවන්ට ටූත්පේස් දාාණ්ඩ මෙ පාහ කියලා මංකයන්නේ පොඩ්ඩක් ගාවලගන්න කියලා මොකද හසන්තේ ටූත්පේස් ලමයි කරන්නේ දත්මදන ගමන් ගිලිනවා. ගිලුණට පස්සෙ ෆ්ලෝරයි් ලේවල ටැවිල්ලා දත් හැදෙනකොට දත්වල්ට සහ අස්ති වලට ගමන් කරනවා. එතුට අපි කියනවා දත් දුඹුරු පාට වෙන්ඩ ගන්නවා ෆ්ලෝසියා කියලා කියෙනෙ දත් ඒ සමාහරට වතුරනුත් වෙනවා. අර න ැිට ප ර ර හරග. ර පාට ලපතිය එනිසා ඒ එහෙම නැතිවනත් කොළඹ කෙනෙක්කර මෙහර කෙනෙක් ර වෙන්න පුුවන් දරුව ෆලෝරයි් ගලෙනනවා ලෝරයි් ොඩක් ගියොත් සමට ස්නෝයි පදතිරත් හනි වන්න පුළුවන් ඒකම දත්සොල්ට සහස්තිවලට බලපානවා. නිසා දරුවන්ට ටත්පේස් දෙනකොට විශේෂෙන් අවුරු දෙකක් තුනත් කාලෙ තුළ හද ඒ කාල තුළ ෆොෝයිට් පොඩ්ඩක් ටූත්පේස් චුට්ටක් ාලා ගන්න අනිත් ඇයට සාමාන්‍යෙන් අපි කිය නො කඩල් ඇටඒක ප්‍රමාණයෙන්. ප්‍රමාණයෙන් ූත් පෙස් දාගන්න කියෙන එකක් ඉතින් අනිවාර්රයෙන් මදිින වෙලාවල් දෙකා සන්ත රෑට කෑම කාලා ඒක අනිවාරයම් තමන්ට හොඳ දට්ටිකත් තියාගන්න ඔන්නන් රෑට කෑම කාලා අනිවාර්යම මඳින්ද උදේට කෑම කාලා ඒක තමයිත් තව විස්තරටි ක පීළඟ පුවාාඩංගලින් කරු. සමහත් රටවල සුලබ දත්්‍රෝග තියනවා. අපි රටේ තියෙන දරෝගැනීමේ සමට දකුණ කොරියාව තියෙන. ජපාන තත්වය වෙනස්. මහජනචීන සමහන්ඩය වෙනස් යරෝපිටයනකොට තව විතිය. මෙෙම සොභා ඇක්තිෙන පොදුකරුණුත් තියෙනවා රටිං රට බොන වතුර වෙන්ට පුුවන් ආහාරවෙන්ට පුළුවන් පරිසරය වෙන්ට පුළුවන් විධහේතු තියෙන්ට පුළුවන්. පිළිබඳ වෙන කරුණ තිෙන දත්මැදීම ගැන වතුමාගේ වවහම ඉතාක් බැදගත්යක්න බලපුහන් මේක නේද. මුළු මහත් චරීර සෞඛේට බලපාන වැඩම් මේේක. ට උදේටව ැන්මේද වසුල්ලන් නිවාඩුදට මමීට පරට්ිකම් එක කොටසක් කියලා දන උදේට සහ අම්මල මයි හැත්ව කරන්නේ මයි ඇහර මුදදා පරට නග ගන පතුබාද දක් කිය බෙඩි තියන්න දෙටක විතරයි කොල්ලත් ීති බරගාතය හරි රගා ඒස්කෝලය කියලවාර්ගය කදාගෙන අපට තිර කරරය බුදියගන්නත් ඇනේ අබටක්කොලට ැරිහිත කියල ති කහමන න කියලා දැන්කෝහමරරි වදදීලා. ඇම් බහිනවා මේක ඇෙම් බහිනවා ඇදෙන් බැස්සට ම තාම් බෝදී දටි මකන්න උනොතන්න හොත්ම යම විධානනේ දෝසක් කියට වේතනය කරන්නේ අම්මලට වැඩ දයන වැඩ හැටක් විතර දීනවටකපුුතිේ වැඩ බත්තු න්න ේහ දනන්නේ ක්කමතරතම මෙයායට දත්මදීන්ට විධාන දෙන්න. ඇතින් මෙයා නිදි මරගාතයම යන ඇති දැන්. හත පත ගන දත් මදින පුුරු සෝය ගැන්ඩි ප ඇති අත පත ගල මොකහර ආචික පුරසු රි මොකර හ ච්ච පුරුත මදින කොල්ලො ඉන්නල අරගෙන මදින දත්බේෙතු දදාගන්න අට වෛද්‍යතුමාගේ පු ප්‍රාණයරික කොච්චර හරි ගෙන දැම් මේක මදිනවා මදිනවා මදින වැඩ හැට්ටම දාලා මැදලා මැදලලා මැදලලා මදල සෑහන වෙලා මදලලා මදලබලා දත්ල එකක පැත්තයි ම නම ඊ ප කලපලනේ තෙස්කෝලයන්න ඔක්කෝ. ඉන් ස්කෝල විදවල් පපත්තුමා තව ඉතුර දට්ටික මදන්න මිද පාසල්ලල දරුව හොදර දත් මද්දලා පුුණ හොදොල් එවන් ඕන මේ පුචි කාලින් දලා පුරුදු කරන්න ඕන දෙයක් ම මේ විනෝදයට බර කරලා කිවට මේ ඉතා වටින සෞඛ්‍ය පුරුදක් වෛදතුමා පැහැදිලි කළි දෙෙස ජනාය ගුරුතුමාන්. නැවතත් මම අපහු මේ. එක එක මට්ට මේ තරාතර මේ එක වයස් මට්ට මේ දරුව ඉන්නවානේ මේ අපේ වැඩසටහනු බලන ඉතින් මම අද පන්තියේ පටන්ගත්තෙත් අපේ ටිලිවිෂන් නිස්්කෝල පටන්ගත්තෙත් මේ ඔබට විාගට ඇවිල්ලද වුණ බහුවරන ප්‍රශ්නයකන්නේ. ඒකෙම තව එක දෙයක් මම ගන්නම් එන්න මේ මේ හැබැයි මේක වෙන පැත්තකට ගිහින් හැබැයි ආපහු එනවා මේ දත් කතාවටම මේක අහනවා පහත සඳහන් ප්‍රකාසතරයිින් මිනිස් කේටය පිළිබඳ වැරදිවන්නේ කුමක්ද කියලා. මම මේ මුළුවඔක්කොම කතා කරන්න යන්නේ නෑ වැරදිවන්නේ කුමක්ද කියලා හපන් එක වැරද්දයින්නන තිය අපි වැරද්ද පස්සෙවා ගැමු. එක තියෙන එක මෙ මේ දෙක ගන්න පුළුවන් විශේෂයෙන්ම එක තියෙනවා මේ මිනිසාගේ කේටේ දැ අප කතා කර හිටිය දත් ගැන දත්වුයි කේටය හැන කේට ග්‍රන්තිවලින් ඒ දෙක අතර සම්බන්ධය පිළිබඳ වැරදි කහන්නේ එක මෙහෙම කියනවා ඒට බැක්ටීරියයා නාසක හැකියාවක් ඇත ඒගැන් අප කෙලවලට බැක්ටීරියයා මරඩ හැකියාවත් තියෙනවා ඒ හරි එක හේතුව මන්තා පොට්ඩිකින් කියන්න ඒ ඊළඟ එක කියනවා එය ද්දිරායෑම අඩු කිරීමට උපකාරී වේ කෙ ද්දිරායම අඩු කිරීමට උපකාරී වේ එකත් හරි කියලතව යරන්තියන්නේ අන්නේ කරුණු දෙක ඇරගෙන මම කියන්න ඒ ඒ දෙක අතර තියෙන සම්බන්ධය. දැන් අපේ මකකුහරයට මෙත නැතියනෙනවා කට ග්‍රන්ති දෙකක් අපි කන්න පැරටීට් ග්‍රන්ති කියලා ඒක ඉදම් මෙහම ප්‍රනාල දෙහෙකින් මේ ගලාගනය නව දැන් ආහාරයක් ගන්නකොටත් ආහාරය දැක්කහමත් කටට කෙලවනවා කියලා අපි කියනවාන්නේ. වගේ අපේ වෛදතුමා පැහැදිලි කලාගේ හොඳට දත් නැද්දම හොඳට දත් මැද්දහම එතකොටත් මේ කෙල ගලාගෙන එන ප්‍රමාණය වැඩි වෙනවා මේ කෙලවල තියෙනවා අපි සාමාන්‍යෙන් මේ කෙල කියලා කිව්වට අපි සාමාන්‍යයෙන් විද්‍යාවවි ගැන කේටය කියලන මේකෙ තියෙනවා ලයිසු සයිම් කියලා එ සයිමයක් තියෙන අපේ කේටේ නැත්තං කෙලවල. එතවට මේ එන්සයිමයට පුළුවන් අප අර ද්දිරායාමට හේතුවන බැක්ටීරියාව මරලාදාන්ට. ඒකයනන්න දැන් අරපිස්ස ල කිවන්නේ මෙහෙ ධතේප පුෘෂ්ටේ මෙහෙම තියවා නම් මේ පෘස්ටේමත බැක්ටීරියාව ඇතිවන්න පුළුවන් කියලා මෙහෙම මේ එන්සයිමයෙන් කරන්නේ බැක්ටීරියාවටේට තියවා බැක්ටිරියාව වගේ සහිලබිත්තියක් ඒ ජීරණය කරන ජීරණය කළ බැක්ටීියාව ික මරලදානවා. බාන්්ඩ දත්හොඳට මැද්දහම හොඳට කෙල ගලාගෙනන ප්‍රවාණය වැඩි වෙනවා. ඇයිල්ලා ඒක සම්පූර්ණය නෑවිලා යනවා. ඒ නෑවිලාගිහාම් කෙලවල තියනෙන ලයිුසයි මෙන්සයි මේ මගින් බැක්ටීරිියාව ටික මරලදාන. එවුන් ටික මරලදාන සම්පූර්ණයම. ඒ මරලදාපුුවම් පස්සේ අර දත දිරායන්ට තියෙන හැකියාව අඩුවෙනවා. එකන ඒක ස්වභවිකෝ පිහිටලා තියෙන තත්ත්වයක්. හැබැයි, මෙ මේ ලයිසු සයිම් එසයිමය වන සත්තුන්ටඩා හැමෝගෙම තියන දත් තියන කැන කේටේ ති හැමෝගම තියවා වනසත්තුන්ට වඩා මොකක් හරි වෙලා පරිාමේද මනිසුගේ අඩු වෙලා තියෙනවා. දැන් අපිඳමු කැලේක ඉන්න කොටියෙක් කැලේක ඉන්න මුවෙක් උන් කවදාවත් දත්මතින්නේ. කිහි දවසක දත් මතිඉන්න. නමු. ඔවුන්ගේ දත් දිරායනක වලක්වන්ඩ ප්‍රධාන හේතුවත් තමයි මේ ලයිසුසයින්සයි මේ තියන ප්‍රමාණයවුන්ගේ ගොඩක් වැඩි. එතුට ඒ එන්සයි මෙ මගින් සම්පූර්ණය මර ඒ බැක්ටිරියයා ඔක්කොම විනාස කරනවා. අනිත්තත්තට ඒගොලන්ගේ දත් පිහිටලා තියෙන විදිහත් අපේ විදිහට නෙමෙයි තියෙන්නේ. ඉතිං ඒක නිසා දැන් සමහර වෙලාට ඔය දැන් ගෘහස්තව අපි ඇති කරන බල්ලන්ගේ. ලයිසු සයිම් ටික අඩුවෙලා ගිහිල්ල වන් දැක්ක මහා රටවල්ලොල බල්ලන්ගේ ධත්ම අත්දෝනෝ දැන්. බල්ලන්ට වෙන හදලා තියෙනවා බ්්‍ර් හදලා දත්මත්්වන්ඩ පටන් කරන්න තියෙනවාම මම කියැන ගෘහස්තව හදන බල්ලන්ගේ. ඒ ගැන දැන් අපේ ත් නදිල්ලත් එක බල්ලගෙ ධත්ම අදවන් වෙලා ත්වට මිනිස්සමන්දන්න වැඩ වැඩි කරගෙනද මන්ද. ඔොහොම සම්බන්ධතාවයකුත් තියවා. තව එකක් ඒත් එක්ක මමන් කියන්න දැන් අපිතු මුවක්ගේ. පැටියක් මවාගේ පැටියගේ තුවාලයක් හැදෙනවා. තුවාලයක් හැදුනහම ඒ මු අම්ම පැටියවෑරම් පසුුවයිදර එකම්බෙන්ඩෙන් නෑන. එයා කරන්නේ කරන්ඩ පුලුවන් හැම වෙලාවෙම අර පැටියගේ තුවාලෙ ලෙවකානවා. ලෙවකාල ලෙවකාල ලෙවකාලාම මක තනීපයෙනවා. එතනත් අර ප්‍රශ්නිම තමයි තියන්නේ. තුවාලෙ කුණුවෙන්ඩ බලපාන ප්‍රධාන හේතුව තමයි එතන වර්ධනයවන්න වවැැක්ටීරියාව. දැ මෙයාගේ කෙලවල තියෙනවා ඇර එන් සයිමය. එත්තොකොට මොකද වෙන්නේ ඒන් සයි මේ අර මැතුවාල ලෙවකන්් ලෙවකණ්ඩ එතන වර්ධනය වන බැක්ටීරියාව විනාස වෙන ගැන්නේ බැක්ටීරිිය නාසක ගුණයක් කෙලවල තියෙනවා. ඉතිං ඔය අපි අ හොඳට දත් නැදීමදී කේට ග්‍රන්ති උත්තේජනය වෙලා කෙල හොඳට මොකුහරට ගලාගෙනේන එකත් දත දිරායනයක අඩුකරන්න එක හේතුවක් වෙන. එවගේම සප්තු ලෝකේ. මුතු චර්යාවන්තය න ඔවතුමා සඳහන් කලායකක් එ සමහර සත්තුව ගිහිල්ල ගස්වල අතුල්ලගන්න. සමර ගෙඩිය ආදිය සමහර කෂ්ට ආදී රෝග හැදිච්ච සහර සත්තු එ සෝකරගන්නවායි කියන්නේ සමහර විශේෂ ගත්වල අතුළඟ අපට පේන්න කසනවා වගේ කැසිල්ලක් ඇති. ඇැබ ඒක හරහම ඒ පෝගසෝ වෙන විදිීකුත් තියෙන බලපුහ මේ කෙල ගැන කතාවක් කිව්වා. අපේ සමරු ඉතන් මේ මුදරලවන්ඩයි මේ කෙල තියෙන කියල බබම කෙවලි සෑන්යි කෙළගාල තක් ගල අලවන මේ දැගේවරය තැන්තැන් ල කෙළගහනවනේ පුරුද්ධට පාර්යනගම මේ දස්වොල නං ඒක ඉතාමත්ම භයානකයි බෑනයි. තාමත්ම භෑනකයි කෙලවල තයි මේ විස බීජයේ ගොඩක් වෙලාවට තියෙනෙ කුරුණා විස බිජයේ කෙ ාල දර අලෝන පුුද්දක් දැන්නෑ ඉර කෙගාලම තක්ගල අලන වැඩතුවන වි අපේ ක්‍රමාති. දැම තම මේි තිස්සර කියපු කතවත්තක මට පුංචි කියවන මතකු නමේ බල්ලන්ගේ දත්මත්දනවා කියන කාරණාවත්ක තිස අපේ මේ ප්‍රස්ථාවතිරලත් තියෙන මේ කච්චය පිච්චියට කියත් බල්ල හෙලුවෙන් කියලා. ඇඳුනුත්තදවාන. ඒ ඇඳුනුත්තන්දවා දත්මදින විතරක් නෙවෙයි ඇඳනුත්තන්දනවා ඒ ඒ ප්‍රස්ථාවපරුල් අපිට කිව්වේ ගැනි සුනකයකුට රිදිිය අන්ඳලා වැඩක් නෑ කච්චය කැන ලු්බූ මේේු සම්පූර් ෙදි මේ වැකක්නේ ේක පචියේ අද අඩු දල ලාබවන ත් බ නැහ දැව ද පොඩ පොඩ්ඩ වෙනස්ස නේ පැත්තක දවනත් තෙම ීමනගු ලොක තියෙනවා. ඉරින් මේ කෙළගන කිය අදී ද්‍යනක ඇතිත් සුභාසිතය අමත කරන්න බැරික් කවිියයක්තිය අවසන්ට මාත්තමයි ාලම කකද කියලා කුරිරු ගෝර සපුන්ගේ දල්ගේ හිවිසය මදුරු මැඇසි කෑලන්ගේ තුඩාගේ හිවිසය රුදුරු නූහෝසුවන්ගේ වවලගේ හිවිසය නපුරු දුදනංගේ සීෝලාගේ හිමවිසය. මෙකෙත් මේ ක්තරා අමතන දළ ගැන කියවෙන්නමේ. කුරීරු ගොර සපුන්ගේ දළගෙහි විසය එකේ ජීවවිද්‍යාත්මක පදනම තිස් මාත්මාපේ ගුදුත්තුමා පැහැදිලිරයි ම සුභාසිතයේ දී අලගේවන්න මක විටතුමා කියන්නේ වැත්තටමයි ගොරසතුන්ගේ දලාග විසක් තියනවා. එක මතන් එකත් කේතය හා සම්බන්ධවීමක් ඇති පැදිලි කරමු. එතට මදුරු මැසිකලන්ගේ තුඩගෙහි. අරවි කියමනත්තියනවා මදුරුවම සතුටනයි කියලන්නේ පුතාට ඇවිල්ලා කියනවල අද මං එලියට ගාට පස්සය අද මේ ගම ඔක්කෝමට අපපු ටිගැකයි. කතන්දරේ වෙනේ කමකද තලන්න අදයි කියනක. එහෙම සමහරු මේ අනවශ්‍යදයෙන් පොඩ්ක් ඉදිමෙන ඇතින්න ඉදිදර පරිස්සං ව න නය ප්‍රශයයක් කරනොට. ඊලාන් කියනවාවද රුදුරු නොහොසුවන්ගේ මේ ගෝනුස්සගසර් වලිගේ තමයි පල විසේ තියනේ වරය ෘච්චිලක් මේ සංකේතියක්ත් ගෝනුස්සන නේත්. ඒ වගඩ දැවයෝ කෝමකට සමාන කරල්ලා දැන් ඔය කියට ග්‍රාන්ථව කෝම තියම අපි සමාජයසිෙක්න දුදනන් ගැන කියනකොට කියනවා. නපුරු දුදදනන්ගේ සියෝළගේ හිම විසේ. ඉති ඒ එකතකොට ලෝකෝපකාය අපේ රනස්ගල්ල හාමුදුරුවන්ගේ ලෝකෝපකාරය අහසන්ත මාත්මයි තැක තියෙනවා ය විස සහිත දත් ඇති එන කවන අදහසමන් කියන්නේ විස සහිත්‍ය නියපොත්තුව ඇති විසහිත සිංහු සිංහු කියලාල කියෙ අංඇති අය පරිස්සමින් ආස්ත්‍රි කරන්න එකගේ රස්ගල්ල හාමුදුරුව ලෝක උපකාරයන තියන් එවිතරක්නේ මෙ හරි ලස්සන තැන් අපේ ජනකී ්‍රත් මේ කවිය කියලාම විස්තරේටයන් කුරක්කන් හේන මේ කවිපන්තියේ නම් කුරත්කනේ. පොඩි පැල්පත කුමක් වැනිී විසිවායසේ මගේකම්මුලෙ පෙනුමවැනිී පිදිගෙන එනකුරගන් කුමක්වැනි අලුත්ලාමිස් සියකගේ උමල්සිනාවැනි උපමාව ප්‍රශ්නය පිළිතුර. ඉසලාමාන මේ කුරක්කන් එකට එකතුනාව බන්්ඩිකුරක්කන් වගේ දෙවල් එකතුනාට පස්සේ තරුණ කාලේ වැඩී ගැෙන කුුණක්කන් කොයි වගේද කුරක්කනේ පොඩි පැල්පත කොහම දෙකුත්. විසි වයසේ මගේ කම්බුල්. එතට බොහොම තාරුුණ්‍ය පිළිබඳ ප්‍රකාශයක් ො කියෙන මොක ජනකවයා හේ නයි කුම්ඹුරයි ඒවත් එ එකන වැටයි නියරයි මලයි එක්කනේ ජීවත් වනේ. අන්තිමට කියන පිදීගෙනන කුරහන් කුමක් වගේදකිලොත් අලුත් ලමිස්සයක මල් සිනාවනි මල් සිනා රූපකය මහරික තවත් එකක්නේ අලුත් ලවිිශ්‍යයක කියලකම පරු ලිස්සියොත් වාද කියකල පොඩි ප්‍ර්ාකෙන් දත්පුලුවන් නෑ නාම්ඹර වයස ගැටවර වයේ කාන්තාවකගේ මල් සිනාවකට මල්ල පිවිතුරුයි. මල්ල සහල්ලාර සුවඳයි ඔබතුමා සදහන් කලා පාර විිසබීජාවත් දුර්ගන්ධය හනයි කියලා මල්සිනාව කියලා කියන්නේ තිස්සමත්ම සුවදවත් හිනාව. ැන් සහර වෙලාවට ඒ සුවඳ ඇත්තටම ජීවවිද්‍යාත්මකයි. අනි පැත්තෙන් අධ්‍යාත්මිකයි දැපේ සුවඳ හැරයන්ට බැෑ කියනව තර අලුතු ගෙන මනාලියවගේ පද්‍යපන්තියක් ගත්ව ඒ ඇත් යෙනවා ඇය බඳ සුවඳ දැනෙන්නේ මට විතරද. නේද. තකොටම අලුත් ලමිසී කියල කියන්නේ කවියා කොච්චර වැදගත් දෙ ප්‍රකාශ කලා. අලුත් බව තියනු පිවිිතුරු බව තියනවා ඇතේ පරදිග සංස්කෘතිය පරිතාාව වැදගත් අලුත් ලමිස් සියගේ මල්සිනාව මතුවෙන්නේ දත්තුල. කවිත්්‍යයන අනේ දත්තුලට තේරවිල් අත්තිය. තේරවිල්ලත් වයන හන්න ොකම ද හින්දාම මට ජාතක දරු දෙන්න ගේකට වෙලා දොරවාහගෙන උන්දන්නා හැට පිරුණගම පණයන්නවා උන්දන්න. ගෝරන් සකි මට ජාතක දරු දෙන්න හින්දාම මයිතන් මේකෙමේ ඉප දෙනකොටම දත්වොට අවශ්‍යය ජීවිද්‍යාත්මක ලක්ෂණ පහල වෙනවාන්නේ. හින්දාම මට ජාතකවේ දරු දෙන්න නේ උඩුහනුවයි ඇතිහනුවයි ගැයි මේ කියන් එහෙමනම් ජනකවිය මේවා දැනගින්දු රැතියන අපින අද ජවි්‍යාත්ම වශචනලින් දියුණ කලාට උඩුහනුවයි යටටිය. ගේකට වෙලා දොරවාහගෙන උන් දෙෙන්. මොකක්දගේ කට ඇතුන්. දොරමකක්ත්. තොල් දෙක තොල් දෙක ගැන කියාද අපි පුංචි ව්‍යාකරණ කාරණාවක් මට මතක් වෙන මොද මේ අපිට දත්වලින් උච්ාරණයම වචනතියන එව තමා අපික ව ධන්ත ජක්සරකි අපි දවසකි වර කතා මෝදල් මොකුහොරේ අහුරූපදී ස්ථානවලින් එකත් තමයි ධන්තයේ කියලා කියන්න ධන්තජ අක්සර් දෝට සාමාන්‍ය මසන් ගත්ත ත්ත දදන ස් කියනෙ ධන්තජ ලයන්න ධන්තජ සයන්න කියල කියන්නේ දත් ඇසරු කරගෙන උපදි නිසා තවත් අකුර රර්ගත්තිනා තිස්ස විජ අක්සර කිය. ඒකට කියන්නේ හසන් මතා දන්ත ෝට යොබතුමා සිංහල විශිපිවඳන්නවා. ධන්ත ඕෝස්ත්‍රජ දත්වලින් සහ තොල්වලින් උපදිනකරුවල් තමවි ධන්ත ෝස්ත්‍රජ කියන් උදාහරණය එකකුර ඇතින්නේ ආල්වයන්න අල්වයන් හෙමනම් ඔන්න තොල් දෙක නවයි දොරවවා ගැෙන හිටියා හිසිං ඉතින් ලෝකස පහවයකනනි හැට පිරුුණහම පනයනවා උන් දෙන්න. ඉතන් ඒේ අර වයිස්සති ගියාට පස්සේ ඥාන දත් එෙ ඔක්කෝම් පහළවෙලා ටිකින් ටික දලික වැතිල යනවා ගැලවෙලා යනවා වූ හකොට තමයි දත් කියලා කියන්න. දත් ගැන තව බොහෝ දේතියනවා හසන්තුමා. දන්තජ කකරු ගැන මීට පෙරත්තිල නිස්කෝලේ කතා කලා දැ ඔය දත් මැදීම ගැන වෛදතුමා පැහැදිි කලා දත් මැදීමය දත් බුරුසු භාවිතන්ට කලින් අප පැරණි කැමියෝ ත් දැහැටි දඩු. විශේෂයෙන් කුරුදු කෝටු.දවත්ත පහලට ගිහාම කුරුදු කෝටුවකින් එක කු දත් මැදීම ෙසත් කුරුදු කෝටු හපනො මේ දට්ි හපනෝ. දැන් හොයාගෙන තියෙනවා මේ නවීන විද්‍යාත්මක ලෝක තියන හොඳම කුරුදු තියෙන රටක්තම අප. ලෝකෙ හොඳම ගොරක තියෙන රටක් තමයි ලංකාව ගැෙන ගොරක වැඩ සමරු කලාට ලෝක යනෙන හොඳම ගොර පුංචි කාලේ හොඳම ගොරක කාපු හ හොඳම කුරුදු අපපු අයගේ සෞඛ්‍ය ගැන මුතුවෙන් කියන්නට දෙයක්න සහේ ප්‍රතිශක්ති කරනය ඇතු සහර වයිරස් වලටම රොත්තු දීලයින්න සමහරු ඉන්වන්නේ සමහර ංචිකාලේ කුරුදුු කෝටු හපු ය දන්නන්නේ හොල්ලා බලන් ෝන පර්ේෂණ කරණඩවන කරුණුවේ අපි කියන්න හිතලූ හැටියට බඩ මේේ නමු නිරීක්ෂණ තියනවා. හොඳම ගොරකකාපු අය අපේ සමහර තියන කුළු බඩු මේ පොළොවෙ ඒ ගුණාගේ තියෙනවායිකිර අප පොළ රස පොලො මේක හැදිච්ච. දේහින්ද ඔය. දන්තා ලේප දත් පුොරුසු ඇවිල්ල දැන් අපඒ එකලුත් ක්‍රමයට කරනවා ඇතම. හැබැ ඉතින් අර පැරේ අපිට වෙන වදර් කුරුන්දු ටික යනවද කුරුදුකෝට්ට හපපු එක ගුණේ තාම තියනවාදගේෙන ප්‍රශ්නත් තියනවා වයි දෙතුමා ඕ දැන් හසන්ත එක තමයිමමත් හරිආසයි මේ අපේ පැරන්නන්ගේ ධන්ත ප්‍රතිකාර සහ අපේ වර්තමානය ප්‍රතිකාර ගැත් කතා කරන්න. මොකද වැලට පුරුද්දක් ඇති සමහල්ලාවට තාවකාලික දත් පෙරවුමක් කරට පස්සේ කට ටිකක් කුරුදුරහක් කයෙනවා ඒ කුදුු වල තෙල්වලින් තමයිඒ සංගටකයක් දත් බෙහෙත් හදන්. ඒ ඒ අපට අදැන් අපට ඇතමේ බෙහෙත් හදලයි වන්නේ ජපානෙන් ඇමරිකාවෙම්. බ්‍රසිලෙන් යවවාරටවල්ල තකොට ඒ කුරුදු තෙල්ටික මයි අරන් අපට හද ලැව අපේ කුරුදු තිකාර ැි ඉතිං ඇත්තටම ඒක ඒ දේවලින් ඉස්නායුවලට අපිකට ඉංගලිෂ්ලනිින් සූදිින් ෆෙක්ට අරම ඒක ස්සානිියත් නොවී සීතල ගතියක් එන ඉෆෙක්ට එකක් දෙනව ඉස්නායුවලට එතනින් අපට අර රිදිලෙන දවල් අඩු වෙලා යනවා ර න පච් කරාම්පුු නැටි කුරුදු තෙල්වලින් තමයි ඒ දෙවල් හදාගන්න විශේෂෙන් කරාම්පු නැටතෙල් තින් ඒ අපට ඒ පැ පැරණි වට්ටොරු සමහරලාවට අපේ ඉස්සර ගම්ම අපේ ගමයාය දතත් නරක්ුණ හම රාම නට්ටත්තියාගන්න කියනවා රු ල්ටිගත් ුරුදු ෙල්ිගත්යා ගඩික ති ඒකම තම අලුත් වෛද්‍ය විද්‍යාවයි අපි කරන්නේ. හසත්ව ඕක ඒකම මම ආසයි අර පොඩි පොඩි කතාවක්වාව දැමි කෙල. නිසා තිස මහත්තව කතා කරා කෙලවලින් ආරක්ෂාව වෙන හැටි හැබයි මේක අහගනින්න හැරි අවබෝධයෙන් හාගන්න ඕනේ. බුලත්තිට කනාය කොයිියලාවෙත් හපනවා. කොයලාවෙත් කටට කෙලේනවා. ඒ නිසා හැම වෙලාවකම අර තියන දවල්ෙක් දත්වොල ඇම්බරෙනවා දත්තුල බැන දේවල් බැඳි අයින්ෙනවා කෙලෙෙන නිසා හැමවෙලාම අපි ෙන වෝෂ උුට්ටෙනවා කට කලිය වෙනවා. ඒ නිසා එයාලට දන්ත. කැතම් දත්වල පනුවකන සම්භාවිතාව ටිකක් අඩුයි. හැබැයි ඒ එක්කම උදර මතක තියාගණඩ ලංකාවේ වැඩියෙන්ම මරණයට පත්වෙන පිළිකාවලින් අද ලංකාවේ අංක එක බවට පත් වෙලා තියෙ මක පිළිකා ද මේක තවම මිනිස්සු හතරදිෙක් දවට මැරනෝ අද දවසර හතක් ැරනවා කපිලි නිසා. සම් ක පිළිකාවල ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රධාන හේතුව තමයි හසන්ත බුලත් ඉටකෑම. බුලත් ටටවල තියෙන පුවක් සහ දුම්කලවල තියන සංගටක. සං ගටක එකතු වෙලා හුණුත් එක් එකතු වෙලා අපි ුලත්වලින් තුංගුණයක් පුුවක්වලින් තුගුණනයක් කරනවාගේම කු පිළිකාර්ධනය වෙන දුංකොලවලින් තුංගුණයක් හැබයි ඔය ටික එකට එක තුනහම තුනේ ගනයක් නමයක් එම අධිකවේගයකින් මේ විදිහට බුලත්තිට කෑමෙන් ඒ නිසා හුන්තර මතක තියාගන්න තමන් බුලත්තිර තුනකට වඩා දවසට කනවනං පිළිකාවකට අතවන පුද්ගලයෙක් අධික වේගෙන් ලංකාම පිළිකාව ඇති වෙනවා. පිළිකවක් හොයාගන්න පුළුවන් අපේ විදුරුම හා සාමාන්‍යයෙන් රෝසපාටයි. ඉස්සෙල් ලාම ඔය බුලත් හේ තියාගන්න තැන සුදුවෙන්න ගන්නෝ. අ කන්නාඩියම් බලන්න්න කිෙද්‍ර. ගුලත් අපේ තියන සුදුවෙන්න ගන්න. ඊට පස්සේ චුට්ට චුට්ට රතුපාට ලපයෙනවා. ප ඇතු ආස්තනයේ පොට් පොට වෙනස් ෙන්ඩ ගන්න මොක දර පුවක් කොලයිද අර දුංකලවලයි තියන අපි න කාසිනෝ ජැනෙක්ගරන පිළිකාකාරක විශරසාානක ද්‍රව් එකක තුවල අර සයිල්ල වෙනස්රල ටිකටිකටි ටිකටක ලොක් වෙලන. ට ඒට පස්සෙ හසන්ත වෙන්නේ ඒ කොට සයින් කරන්න් ඕනේ. මොකේ කොටසාහ අයින්කරොත් කොහොද ජීවත්ව. බටයකින් ජීවත්තයෙන් වෙන. ඉ එනිසා මොකය කියන දේ. ි ජවිතයීම තීරණය කරනතන අතක පිකාවකෝ අතකප ලයින් කරන්න පුුව අසන් හිටන්න්නුකු මෙහෙම කපල අපේ වාටුවල්ට ඇවිල්ල ලන්න මෙහෙම කප ලයි කරල බටයකින් බටයකින් මේ පටනිකා හිනා කතාවක් එනවහ සන්තය වෙලාව අප අපේ සජරේ ඔපරේෂ එක කරලා බටේ දාලා ඒ එ මංෙක ොටක් සමීපයි අනේ මහත්ව බුලත්තිට කණ්ඩ විදිය නැද හ ගමේ අ හැදිචිත් විද ෙනසු මොක ති ටගින් දම බලත් ර කණඩ වෙන්න කියලා ඒ ඒවාගේ අපේ මිනිස්ුතුල ර හැදිච්චි විදි හසන් අපි හැවෙලා බුලත් අපේ සංස්කෘති අපි බුලත් හේපුුවත් තියෙනවා අපි හාමුරුවන්ට ගිහිල්ලා බුලත් එප්පුත් තියෙනපික ඉතිං ඒකට දැන්ට අපේ සගම්මලින් එකතු වෙලා පුවක් සහ දුකල අයින් කරලා. ඉතුරුවත් යන්ට කියක හැයි ඉරවල ෝනකතන් කොච්චර රට හසනෝ මනවද කියන අපි දන්නේ නෑ. නමුත් මේක ටික ටික අඩු කරන්න හොඳ අවස්ථාවක් පනිවිඩයක් මේක මසන්ත ලබදීම වටිනා. බුලත්වල නම් විශභීජනාශක ගුණයක් තියෙනවා බුලත්වල ගුණ කියන නමුත් අනෙක්්‍රවවලින් පිළිකා ඇතුෙනයි කිය පැහැදිලවම ඇතිවෙලා තියෙන කාරනාව පරණ සමහරසිරිත් නරකනං අපි ඒආකාරයම තියාගෙනයන් ඕන නෑ අපේ ප්‍රශහස්කෘටියේ මේක තියන හිෙන සහර දයින්ද අගුරුවලින්න්නේ. දත්මැද වැලි දාලා පීනි වැල්ලෙන් දත්මැදපුය සහට සම්පත් හිඟක මහින්ද වඩ පුලුවන් සමහට යහපත්්‍රතිඵලයක් බලාගෙන කාල හැටියට ඒවක් කරන්න ඇති හැවයි අදා පිජීවත්වෙන් ඒ යුග නෙවේ. පරණ සහරදේවල් යන හරි වටින දේවල් එවහෙම රැකගෙනයන්න ඕන හැබැයි පරණ සමහර දෙවල් ගැලපෙන නැත්තන්. සෞඛයට හනි කරන ඒවා රයි අන්න්න ඔන්න පරණයි කියලම උකොම හරි රගෙනයන්න කරගගෙන යන්නේ නෑනේ තිෙස ජන්නනායක මත්. මම දිගටම මේක සමාහරදවල් ඇඳල පැහැදලි කරපු හින්ද මම මේ අපේ වෛද්‍යතුමා කිව්ව එකටම යම් ඉදිරියට යෑමක් විදිහට මඟිතනේ තැම දන්ත වෛද්‍ය විද්‍යාවත් එක්කම බැඳිච්චිය එකක් තමයි මේ මක දන්ත සෞඛ්‍යය කියලන්නේ අපි කියන්නේ. මේ විශේෂයෙන් මේ හනුවක ඒ කොටසකුත් එක්කා අයිංකරපු හාම. ඇතිවෙන දේ මම දන්නා මොකද අපේ මගේ යාවිික්‍ය තාතකන ුටහෙ ච්ිනිසා මට දැන් තුමක දඒක මතක්ුුණේ. ඔය ඇතරම අපේ තියෙන දෙයක් තමයි අර ඒ විට කාලා ඒ විට කෑවා කට හේදවා දැම නෙමේ. සමහරය ම දැකදින උදේ විට කණ්ඩ පටන්ගත්තාම ආවාස වෙනකම්ම ඔය හපේ එක දිගටම ඒක කොයි වෙලාවෙත් අපේ අයින් වෙන වෙලාවක් නෑ අලුත්ත ටියත් කන න් ය මගින් මේ දානවා ද අර ඉවරවෙඩ යුරවඩ දානවා කන්ටි නිවස්සේ කැන්ඩ කණ්ඩවම යනවා ඉතිං ඇත්තටම ඒ ඒක එහෙම වෙනකොට ඔය දැන් අපේ මකකුහරේ ගත්තුොත්තේම මේ මකහරයේ මෙහෙම තියෙනවා මේ වගේ සයිල රාශයක් තියනවා මුකුහරේ ඔන්නේ වගේ සයිල්ලවලින් හැදලා තියෙන මකුවරය මේ වගේ ඒ සයිලවල මෙහම නි අශ්චි තියනවා අපි සාමාන ජීවිද්‍යාවදිකයන්නේ මේමට අපිච්චද කියලා. දැමේ අපිච්චදවල තියන මේ සයිල මේවා උඩත් ආපව මෙම සයිල තියෙනවා. මෙන්න මේ සයිල හරිම වේගෙන් බෙදෙන අමොකද. නිතරම අපේ මකුහරේ තියන මේ අපි ආහාර ගන්නකොට ඇඹරනකොට මේ උඩ තියන සයිල ගැලවි ගැලවි අයින් වෙනවා. ඒ අයින් වෙනකොට මෙයා බෙදිිබෙදී අල්තින් සයිල හැදෙනවා. මේ වේගෙන් බෙදෙන සයිල ටික් මකුහරේ ඇතුළ සම්පූර්ණ ආරණය කරමින් තින වේගෙන් බෙදෙන සයිල ටිකක්. වේගෙන් බෙදෙන සයිලවල ආස්ත්‍රිතව තමයි ඔය පිළිකා තත්ත්වයවෙහෙවින්ම එන්නේ. මයිතන පිළිකාව කියලා කිව මේ සමහරයට ඇතර මුකද කියන එක පිළිබඳවත් චර අවධානයක් අවබෝධයක් නැතව ඇති මම බෝම සරලව කියන්න දැම් මෙහෙම සයිලයක් තියෙනවා නම් මේ සයිල්ලේ මෙතන නි්‍යශ්ටිය කියලගත් තියෙනවා ඕක ඇතු ලෙමෙන්න්න මේ නි්‍යස්ශ්ටිය ලොකු කල්ල බැලුවොත් ඒ ඇතුළ තියෙනවා වර්ණ දේහ වර්ම දේහයක් ඇතුළ තියෙනවා මෙ මේවාගේ ඩන්නේ අනුවක් කියල එකක්ම ඒ ඩන්නේ අනුව තියෙන යම් ප්‍රදේශකර කියනෙනවා ජානයක් කියලා මේ සමහර ජානමගින් තමයි මේක බෙදෙන එක තීරණය කරන්නේ. කොයි තරම් මට්ටමකින් බෙදෙනවාද කොච්චර වේගයකින් බෙදෙනවාද කියනෙ එක. එතකොට සමහරවිට ඒ විට සඳහා භාවිතා කරන දුම්කලවල විශේෂයෙන්ම අර පුවක්වල අර සමහරය මඩ පුවක් කිය ජාතිකුත් ගන්න අර කොඩක් පල්වෙඩ අරලා ගත්තපුුවක්. ඒවය තියනඉති ඇතනම සියෝග මොනවදීනොදකි අපි න්න නෑ. කොහරි කාසන ජනනික් කියලා කියන්නේ ිකාරක සංයෝග මගින් අර මේ මෙතන තියෙන සයිලයේ මේ න්‍යස්්ටියයේ මේ වර්ණ දේහයවල තියන මෙන්න මේ ඩන්නේ එක මේ ජානය වෙනස් වෙන. වෙනස්ෙන කියන මේ තින රසායිංක සංගිතිය වෙනස් වෙනවා. වෙනස් වුුණට පස්සේ මේ සයිය අපේ සයිලයක් වුණට මේ සයිලය අපේ සාමාන්‍ය පාලනයට යටත් නෑ සරීරයේ. නොසන්ඩාල සයිලයක් බවට පත්වවා එක නැ දිචි සයිලයක් බවට පත්වෙන. ඊට පස්සෙ මෙයා ම මෙයාගේ පාට වෙනස් කරන්නම් මෙයා කැන්ස සෙල්ල එක බවට පත්වනොය. ඔය වෙද්දිත් කිසිීම දෙයක් දැනෙනෑ. ඊට පස්සෙ මොකද වෙන්න මෙයා බෙදි බෙදී බෙද බෙදීැන මෙයාගේ බෙදී අර සාමාන්‍යය රැගිවුලේැන දේහේ මකින් පාලනය කරන්න බෙදීමම නෙවෙයි. මේක කෙලවරක් නැතුව බෙදිබෙදී බෙද බෙදී මේ ජාතියම සහිල අහදලා හදලා 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 මෙතන. මේ ජාතිම සයිල ගොඩා කදනවා. ඒ ඒ විතරන්නවෙ ඒවයින් සමහර සයිල ගැලවිලා රුදිරේට කිහිල්ලා රුදුරයඔස්සේ වෙන ැකටර ගිහිල්ලා වෙන තැනක බෙදමින් තව තැක නැත්තන් හනුේ පල්ල හැලවරක හරි වගේ තැනක ුුණත් පහු පිළිකාව ඇති කරන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන භයානකකම මේ පිළිකාව කියලා කියන්නේ අපිට අපේ තියෙනම සයිලයක් අපි විසිම්ම, අපේ තියෙන ඒ ප්‍රවේනික ද්‍රවවිය වල රසානික සංගතිය අපි විසින්ම වෙනස් කරගෙන අපේ සෛලයකින්ම තමයි අපි පිළිකාවක් හදාගැන්නේ. ඒ නිසා මං හිතනවා මේ මාතෘකාව මෙතෙන්ට ආපුහින්දා ඒ මේ වගේ වේගෙන් බෙදෙන තැන්වොල සයිල වේගෙන් බෙදෙන තැන්ගොල ඒ රසානික ද්‍රවවිය ආවහම ඒ පිළිකාවක් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි ඕක ඔහො ෙදදුලලා සමහරට අප අඳුරග්ඩ පුළන්ගන්න එක ැනකින් ඔය ගෙඩිය එලියට එනකොට එ එතකොට ඇඟ පුරාම ගිහිල්ල. එක පෙනහළුවට ගිහිල්ලා මොලට ගහිල්ලවකු ගඩුවලට ගහිල්ලා හැම තැනම. එතකොට අපි ැන් ගොඩක් ප්‍රශ්නය වෙලා තියන්නේ ඕකටි කිෙනව ලේට් ටේජගේ දිහම් බෙන්න්නේ කියකිලා. එතකොට ප්‍රතිකාරවලට යන වියදම සහ ඒකෙන් බලාපොරොත්වන ප්‍රතිකාරය අපට එයාගේ ජීවිතය බේරගන්න බෑ හැබැයි අර මුල්ල අවස්ථාව අපි දැක්කොත් සුදුපාට වීගෙන සයිල බෙදෙෙන්ට පටන් ගන්නවස්ථාවත් පොඩ්ඩක් වැඩිපුර මාජින එක තිලා අප පුහම එතනින් ඉවරයි. කරලා පිළිකාවේ පැතිවීම කියන හසන්තමහත්නය මේ ඔගට වෙනම නමකුද්දී තියෙනවා ැන තාක්ෂණික නමක් මේ සිංහලින්දී ලතින් ස්ථානාන්තරණය කියලා. මෙටා ස්ටාසිස් කියලා ඇගන්නේ මේ හැදෙන මේ සයිල සමහර වෙලාවට මේ ලඟින් යන රුදුරවාහිනයක් අසට යනවා. ගිහින් බුදුරවාහිනී ඔස්සේ ඒ සයිලේ යන. ගිහින් කොහෙ හරි තැනක පැළපැදිියන් වෙනවා. ඒක මොලේට දැ මේ මුකකුහරේනේ. මෙහෙ අ ගුරටය අන්න පුුවන් පෙනහල්ිෝටයන්න පුලන් මෙතින් ගඩට කියලා මොලට යන්ඩ පුුවන් ඒ ඕන තැනක ගිහිල්ල තැන්පත්වෙන්ට පුලුවන්. දැන් අප වෛදතුමා කිව වගේ මේක ලොකු ගෙඩිය අ බවට පත් වෙලා මෙහෙන් ඉදිමිලා එන සයිස්ස එක වෙන ගොට මෙතන තිබජි සයිලවලින් සෑහෙන ප්‍රමාණයක්ඇ ැන් සමහර කියෙනවන්න පිකාව හැම තැනම දුවලා කියලා පිළිකාව දුවනවාගේයන්නේ මේ සයිල ගැලවිලා වෙන වෙන ැගල ගීලා වෙන තැංගල මතුෙන්න්න පුළුවඇ තවට. එහෙමඋුණනාට පසයි මේගොටකාපල අයින් කළත් වැඩන්න මෙතන කොට සයින් කලාට අර සයිල වෙන වෙන තැන්ගොල ගිහිල්ල පදීංචයලා හොයි විටකාපු කට හොයන්ට පුළුවන්නේ බුලත්විට කෑම කොයිතරං සෞඛ්‍යයට බලපානෝධිකන කාරණාවට පහැදිලේ බොලත්විට ඇතුල තියෙන සහර ද්‍රව්්‍ය තමයි ඒකටොහහිරි හේතුවවෙෙන් අපේ පුරදු ඇබැවීමි මේවා ද දුම් පානය දුම්බීම ක රැඩ බොන එක? ප්‍රසිද්ධිය පාරය සිකරැට බොුණයිනං අඩුව දැ බලට කොරෝණ වෛරසේ බරපතල් ලෙසම පහරදී තියන ැම මහදන චීනීම මධ්‍යනය කරලා තින මියගිය අයගෙන් වැඩි දෙනෙක් පිරිමිය අය දුම්පානය කරපුය පෙන්හලු නරක් වෙච්චා ති මේ පුරුදුවට ඉල්ඟට ලංකාව වාර්තාාවන පිකා වර්ග මොක පිළිකා ගැන ඔබතුමා සඳහන් කළ ඔබත් කවා ද බඩවල් ි හරි සුල බයි ඒ මේ අපි දත්වොලින් හපලා බඩට දාගන්න දෙල් වලින් තමයි බඩවැල් පිලිකා හා දෙවනියක ද දෙවතර තිබුණ බඩවැල් පිකා එක ෝ දැම් මොක පිකා ඉස්රටවෙල්ල එක එක දෙක වෙලා දෙකටම මොකය සම්බන්ධයි ඒ ගැනේ දැන් ඒ බඩවැලෙත් රසන්තමහත්නය ඇතුල් පැත්තේ අර වගේම නිතර බෙදෙන අපිච්ච දෙයක්තමයි තියෙන්නේඒ නිතර බෙදෙන අපිච්චදවල නිතරම මේ සයිල බෙදිබෙද ඉන්නවෙලාබට තමයි අර දීන්නේ වෙනස් වන්න තියෙන ඉඩකඩ වැඩිවෙන් තියෙන් එඉතනින් වනාට ඊට පස්සේ ඇගේී ඕන දැට යන්නටපු කට ඇල්කොහොලුත් ඔ එක්කම ප්‍රතිචාර දක්වන්නේඒ විදිටම තමයි දත්වොලින් හපල්ලා අම්ඹරලලා දැහොන්තට විකල ක්ඩ කියලා ලමයින්ට කියරවේ ඔන්න සමල් ලමයිද මේ තර්ගකාරී තමදද වික්ඩ වෙලාවත් නෑ ගිල්ලා ගිල්ලා ගිල්ල ගල්ල අමලා ගිල්ල නො දමන කඇතිමිට තිේලාරය ඔබ මලයින්නන ළමය අන්නගිල් හැබැ මේ ළමය මේ හපල දත්තොලින් විකල විකල කණ්ඩෝඩ මේක සෞඛ්‍යමය කාරණා කීයකට බලපානෝද කියන කාරනාව හොන්දට පැදිලින් විකන එක දට්ටික මොකට තියෙන්නේ කියනෙ අපි වැඩසටහන් දෙක ඇතුළෙම කතා කලා විතාභේ ක්‍රමමාත්. ඔහන් මත් මම මෙටෙක් වෙලා කතා කරපු නැති පැත්තකට මට යන්න අවසර දෙන්න. මේ දත් කියල කීවහම දල කියන කතන්දරන්නේ තියෙන්නේ ද මේ ඔකෝම් බල ළමිනුත් බලනිසා මේක මේ වචනය ඇවිල්ල තියෙන්නේෙ පාලි සංස්කෘත භාසාාවල තියනර් සබ්දය. හල බාවට බිඳනුවට මූර්දජ ලෑන්න්න බවට පත්ච නිකම් මතක තියාගන්න. අපි මේ ජාතක කතා පොතෙත් මේ දල පිළිබඳවත් බෝසත් චරිතය පිළිබඳවත් එක්තනක සඳහන්න නවා මේ චද්ධන්ත ජාතක. සෝනුත්තර කියලා වැද්දේ කතාව මෙතන කියන්න අවස්ථාව නෙවෙ ෝදිග කතාවක් කොහම නමුත් ඒකට ප්‍රධාන හේතුවෙන සපත් මී රෝසය එක න එක ඇතක් සේතවර්නණ හැතෙක් බෝසත් ඇතා. මේ ඇත්තු දෙන්නකොට ඇතින් යන් දෙදිෙනෙකුට ආදරය කළලා ඇ එක ඇතින්යුට එක විදිකට සල්ල කලා අනිත්ත එක්ෙන අට හොඳට නරකට සල කලා ඒක පලිය ගත් අ කියන කතාවයි තියෙන් ඒක මේ ජනකවියා කවියක් බවට පත්වෙනවා මේ ඒ කවිිය තියෙන් අර තුන් සරණ කවිතියෙන් ඒ වගේ බෝසත් සිරිතහෙමගේ විග්‍රහ කිරීමක් තියන් අප ඒම මෙහෙම කියමු. කේල කේල ඈත්නරාජ්‍ය සිටනා. ඒවනුවලකපමින් සිටි වැදත්පුතුන් එතැනේ නිල සෝයමින් විදි සැරයක් වැදුනේ. දල්ලදක දන්දිී ගත්තුන්සාරණේ ඇත වනයට යන. ඒ අන් අර දුෘෂ්ට දේවියගේ ඉල්ලීමමක් අනෝ සෝනුත්තර කියලලා ඇවැද්දික්යන් එයා ිල් ඇතා නාල ඇවිල්ලා වේලෙන්න්න ඉන්න තැනයි දල පොළොවයාට වලක් කපලා හරියටම නාබියයට විස ීතලයක් යවන. තිේ දල දෙක ගණ්ඩ තමයි කලේ. යයා අන්තිමේ දහි වෙලා හමන්ගේ අතින් කියතෙන් කපාගන්නව හොඩවලෙන් කියත අරගෙන දරක කපල දන්දුන්නාය කියල විස්තරයක් තියෙන. මම මේකින් කියන්න උත්සාහ කළේ මේ දත් දන්ත සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ විද්‍යාත්මක තත්ත්වයන්තියෙද්දී. අපේ භක්තිවන්ත සාහිත්‍යයත් දර දෙක පිළිබඳව ඇතා පිළිබඳව යම් යම් දේවල් සඳහන් කරනවා බුදු බව පතාගෙන ඇස් ඉස්මස්ලේ දන්දුන්නා කියලා කියන කතන්දරි. ඒකට වැදගත් බෞද්ධසාහිත්‍ය පැත්තිෙන් ගත්ත හම. මේ තවත්වනක සඳහන් ජනකවියක් මේ ජනකවිියත් බොම හොඳ සමාජ අතාර්ථයක් දෙනවා. කන්දක් තිබුණ පලියට එහිමැණක් නැත වන්නයක් තිබුණ පලියට එහි සඳු නැත ගජයෙක් සිටිය පලියට, ගජ මුතුනොම ඇත ඔළුවක් තිබුණ පලියට මිනිසෙකු නොමැත. බලට කොච්චර වැදගත් සමාජ අර්ථ හතරක්දද කඳු තියෙන. ඇබැ හැම කන්දකම මැනික් නෑ. නත් හැම කන්දක මැනික් නෑ සිරිපා කන්ද පාමුල මැනික් තින අපේ විශේෂ වාසනාවන්ත පූජනීය බිමක් වනයක් තිබන පලියටෙහි සඳන් නැ. වනයක් තිබුණට සඳන් නෑ අනි පැත්තින් කියනවා ගජයෙක් සිටිය පලියට ගජමුතු මහරකි විසල්ලත් ගජමුතු දත් ඇසුරු කරගෙනයි ඇතිවෙන්නේ හැබැයි හැම අලිය හිටියටම ඇතෙක් හිටියටම ගජමුතු කවදාවත් නෑ ඔළුවක් තිබුණ පලියට මිනිස්සෙක් බෝට පත්තිෙන් නෙත් නෑ දත දත් දන්ත සායනය පිළිකාසිියල් එකතැන් කරගෙන සාහිත්‍යකරවාත් දතන් යම් වැඩක් අරගෙන ති නෝ. තෙලින් විසන් ස්කෝලි දත් ගැන කතා කරන වැඩසට. ල්දනාගම දත් එක වගේ නෑ කෙල මුතුුවන් දද් දෙපලක් ගැකිවට හැමෝගම දත්තේ වගේ නෑ නමාරුගේ දත් ඇද වෙලා ඉසරට වෙල්ලා නිෙර ඇැවෙල්ල. එහෙම ස්වභාවික තත්වේ ඉක්මවාගේ සස්භාවයන් දකිනවා. ඇැබැයි මේවාද සකස් කරනවා. ත් කම්මගින් කරනවා අපේ රටෙත් කරනවා නොයක්කාරය සංස්කරන විදවලින් කරන මදකල තියන වෛදතුම ය කම්බිහෙම දාලා හදනු වනේ සමට ඉසරට පුදත් එහෙම සකස් කරන්න පුල. එවගේ මේ දැන ගතයතුම කාරණාවත්තා මේ දත් සකස්කිරීම හඬට කටහඬ වෙනස් එෙන්ටහෙම බලපානවාදකල්. ඉස්තා මිහිරි කටහඬවල් තියෙනඉන්න ද දෙපෙලඉතිං අර වෙන පිළිවෙේට නෑඇතිය එන්නව. අපි ඉස්සෙල්ලාම හසන්ත මේක කතාකරොත් ැ තිස්ස මහත්ත විස්තර කරා කිරිදත්වලට යටින් ස්තීරදත තියනවා. හැබැයි ඔය කිරිදත්වල තියෙන වටිනාක් දැන් ගොඩා දෙම උපියෝ කියනවා මගේ මගේ දරුවගේ ්ට කිරිදත්වල තියෙනවා මේ දත්මදිින් නෑස දට්ටික ගලෝගම්මු දරුවගේ දට්ටික කිරිදත් ගලවන්ඩ එපා. පුදුම වැදගත්කමත්තියනවා දරුවන්ගේ. ඒකට ප්‍රධාන වැදගත්කව ත මයි කිරිදත හොයාගෙන තමයි ස්තීර දත එන්නේ. ස්තීරදත දැන් කිරිදත නැතිවුණුත් ස්ීරදත කොහෙදයන්න කියලා දන්නේන. කොඒ එක තැංවලි එට ගන්න ඒතකොට තමයි අපි කියන්නේ ද නල දතක් විදිහට එක ැගවලින් එනවා කල කියන කිරිත් තරෙන වටිනාාකම එනිසාක් කිරිදත් ගලවන්න ලෑස්තිවෙන්න එපා හැම වෙලාවකම බැරිම අවස්ථාවක මිසක් කිරතක් ගලවන්න නෑක හොඳ පණ විඩියක් මකතියන්න. ඒ එකම මේ එකක තැංවලිින් එන්ඩ එනකොට දෙම වුපියන්ටත් තේරෙනවා දරුවගේ දරුද අපි මේ සමීප දත්තුත් රූපයක් ගතු ද මේයාගේ මේ දත් අපිකෘන්තක රදනක දත එළියට ඇවිල්ලා. මෙතනත් රධනක ද එළියටඇල මේ දත ඇතුලට හිලා හරිම අක්‍රමවත් ද්ටික. එතකොට අපට දැම් මෙහෙම සමහර වෙලාවට සමහර රූපයෙන් හොඳට අපට ලස්සනට ඉන්නවා හැබැයි කට දත්ට්ටික බලපුහම එළියට ඇවිල්ලා. නැත්තම් දට්ටික අක්‍රමවත් දත් සමහරදත් පේඩ නෑ ඉතිං ඒවාගේ වෙලාවට අපට පුළුවන් ඒ දට්ටික තිබුණු විදිහට අයි අලුත් තැන්වල්ට ගන්ඩ ට ප්‍රතිකාර තියනවා එනිසාවට බයිවඩ දෙක් නෑ හැබැයි ඒ ප්‍රතිකාර ගණ්ඩ දෙමව්පියන්ට අවබෝධයක් තියෙන්න්න ඕනේ දැන් මගේ දරුවගේ දට්ටි කක්‍රමත් වය ගෙන එන්නේ තැම්ම දන්ත වයිදලට පෙන් අන්න්ඩෝන කියන එක. ඉතින් ගොඩාහ දෙමවපිය සමහරලාවට දැංහසන්ත දැ එක දතක් අපේතම උඩ යටදත්වොල්ටට උඩදත් උඩින්තියෙන්න්න ඕන යටදත් ඇතුලින්තියන අපිත දරුවෙක්ගේ යට දත ස්රහටන උඩදත් ඇතුලන්තියනවා මාල්ළුක්්‍යවාගේ අන්න එතකොට ටිකාල්ල කනුටමට දත ගැල වෙලා අන්න පුුව. ඒවාගේ වෙලාවට දෙමවපියෝ බුද්ධිමත්නං. ඉක්මට දන්ත වෛදරට පෙන්ලා මේක ඉක්මට හදාගන්න ඕන කියලා. සමහර දෙමවපිය සද්ිනැතුව ඉන්නවා අවබෝධයක් නෑ. හැබැයි දරවා අවුරදු පහලක් විස්ක්නට අර දත වැටෙන්ඩවා හානි වෙනවා වෙන වෙන ප්‍රතිඵල්ල ලැබෙනවා. තිේ නිසා දැනුම කියනෙක හරි වැදගත්. ඒවාගේ වෙලාටේ කාලෙදි. හරිම වයසිදියක කරන්න ඕන. අ කිරි දත වැටන වෙලාව එට ස්සෙල්ලා සමහ ප්‍රතිකාරතියනවා. එනිසා තමන්ට දලා අයිඩියාය එකට ලා අදහසක් තියාග්ඩ මෙන්න මේ විදිහෙට දත් අක්‍රමවත් වන්නඩ ආවොත් මම හැකික්මනින් ධන්තව ෛදරේ කම් ෙන්න්න ඕනි කළ. එතකොට ඒ වයස කසීමවනුව අපට හදන්න්න පුළුවන් සමට පලේට් දාලා නෝම අපි කියනවා ගලවන්න දාන පලේට් එකක් දානවා එහෙම නැත්තංක්. අපි කෙනව මෙන්න මේ කම්බිධානන්න අපි කියනවා බ්‍රේෂස් දාලා වෛරකක් දාලා උඩට යට දත්වොල්ට දාලා. මේ ටික 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 පිටිපස්සට අරම් හදන්්ඩ පුළුවන්. එතකොට සහරලාට මේ ඉඩගණ්ඩ ඕන නිසා හක්කෙන් දතක් අයින් කරන්න පුළුවන්. මර යෝකට බය ද ගලවනක්ම හදන්න බෑගලා මොකද දත්්ටික පිටිපසට යවන්න ඉඩ ඕනේ. ඉඩ ගණ්ඩ එක්කො හනුව ඇත් කරන්න ඕනේ නැත්තන් දතක් ගලෝලා ඉඩ ගන්න ඕනෙ. ඒවාගේ දැනුම තමන්ට ලබා ගැනීම හරිම වැදගත් මේ දත්්ටික හදාග්ඩ ඉස්සෙල්ලා. ඉති තව තියන හසන්ම නලදත්. සමහරයගේ නලදත් හදද මම සාමාන්‍යෙන් අර පොඩ්ඩක් කලාව නිසා මම දැන් බලන ඔයාගේ ඔය නලදත තිබීම හොඳයි. හිනාවට ලස් නයි. ක කියලා මගගේ නකට මනුවත් කරන්න එපා කියෙනලා මගේ මගේ සමර්තීරණය. ට පස යාලත් හිතනවා සමහර මංහිතන්නේ ජන ප්‍රවාධීතිනෝ නදතත් තිබීම වාසනාවන්තයි ඔයවාගේ දේවල්තියෙන්දත් පුළුවවා. ඉතිංසා නලදතක් ගැනත් බලන්වන කොච්චර දුරට එලියට ගිහිල්ලද ඇතුළට ගිහිල්ලද මේ මේ ගාන්න්නතිනට හානියක් නැද්ද සමහරට හානියක් නැත්තන් තමන් හපන විදිහට නැත්තම් තමන්ගේ රූපෙට දත්වලට සෞඛ්‍යයට හානියක් නැත්තං ඒක එහෙම තියන්ඩ අපට පුළුවන්. ගස් හිටවන්නමගේ දත් හිටවන්ඩක් පුළුව. මේ වෛද තුමාල වගේ ඒක හොඳදර දන්නවා හහිට න හැටි කලවන්ඩක් ගස් ගලවන්නගේ දගලවඩක් පුුව අපි ටිකක් කතා කරන්න පුළුවන් නම් වටිනවා දන්ත සෞඛයට බලපාන ආහාර විටමින් වර්ගාදිය පිළිබඳවත් ය සඳහනක් ෙටියෙන් කරන්න පුලවන වටිනවා තිෙස ජනායක ගුරුතුම ඒ ප්‍රශ්නත්ම පොඩ්ඩක්ශන වෛද්‍ය තුමාදගේතු මේ මෙතනර මේ මෙතුමාගේ අ කලින් කිව්දයට මට එක උත්තරේ කියන්න බැරි වුණනා වන්ේ. අමතක වෙලාගේ කටස් දෙකක්ම මේ කතා කරන්නේ මේ දළ කියන වචනෙ දත්ත කියන වචනේ ද භාවිතය අනුව දැන් සර්පයින්ට තියෙනවා විස දල ඒවා ඇත්තටම මේ ඒ දල තියනෙ දැන් සර්පයෝ මේ ආහාරම හපලාගි කෙනෙක් නෙවෙේ හපලාගි ඉන්න ඒ ගොදුර එහෙම දැ මේ කල්ල ගැත්තුොත් ගෙම්බෙක් කල්ල ගැත්තුොත් එහෙම පිටිම තමයි ඉගිලින්නේ. එතකොට දැන් ඊළඟට ඒ ගොදුර අල්ලගැන්ඩ. ඒ ගොදුර අල්ලගැන්ඩ ගොදුර අඩ පන කරන්නත් වූට අතපයි නෑනේ අල්ලගෙන්ඩ. එතකොට මේ ගොඩාක් සර්පයින්ගේ මේ විෂ්‍රන්ති මෙ විෂග්‍රන්ති තියෙනවා. ඒකට සම්බන්ධරච්චි මෙහෙම දලයත්ති නවා. එතකොට වූ කරන්න මෙහෙම මේ විදියට, ම ගහපුවා මෙහෙම ගහපුවාම අර උගේ තියන ඒ දල දෙක මෙම ඇතුළට යනෝ. ඇතුළට ගියාට පස්සේ මේ දෙකේ තියෙනවා විෂ. ඒ දෙක මිරි නෝ මේක තිීක්ෂණිකව වෙනවා. එතකොට මිරිකිච්චි ගමන් අර ඉන්ජෙක්සන් ගැහව වගේ මෙහෙම පුද්ජල ඇතුළට අර මේක තිබිචි විසටික යනවා.ඒ එකන මිසකුට දස්ට්‍ර කොලොත්. අර මියෙක් වගේ එකකුට දක්ෂට්‍ර කොලෝතින් හෙම ඌට ඒ ප්‍රමාණය වැදි්චිගවංගූ නිකාම් අඩපනවෙලා යනවා. එතකොට හිතේ හැටියට ගිලල් ලද අඩ පුලුවන්. මොකද නැත්තම් මියාඉඩවස්සේ බ්‍යන්තන්ම් පොඩ්ඩම් මෙහ මල්ල ගැත්තට පසේ මීයා ආපව හැරිලා සාර්පයාව හපනුවනේ. ඉති එතකොට ඇර ගොදුර අඩ පන කර ගැන්ඩයි ඉලඟට අනිත් සතුන්ගේ නාරක්ෂාව ලබා ගැන්්ඩයි තමයි තියෙන්නේෙඒ ත දත්තුොලින් කරණ කාර්රයට වඩා වෙනස්කාර්යක එක කෙරෙන්නේ එකන්නේ. දතකින් අපි කරන ආහාර කපන, ඉරණ, අම්ඹරණ පොඩි කරණ එකන. දැම් මුගේ තියෙන දළවලින් කරන්නේ දළවල කෙලවරට සම්බන්ධයි. විෂග්‍රන්ති විෂග්‍රන්තිවල තිය විෂ ික නිකුත් කර එක තමයි. ඒ සර්පයෝ බොහෝ වෙලාවට ඒ සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ විෂග්‍රන්තිවල මේ විෂ දලවලත් තියන එකේක විදියේ හැඩ තල සමහරයගේ මේ විෂ දලයනිකම් මෙන්න මෙහෙම පිල්ල වගේ තියන්නේ ඔය වගේ පිල්ල වගේ තියෙන්නේ සමහරඇගේ හින්ජෙක්ෂන් කට්ට වගේ මෙහෙම තියෙනවා. පිල්ල වගේ තියෙනකොට ඇතුළවෙන විශප්‍රමාණයට වඩා මෙහෙම තියනකොට ඇතුලනො විෂ අයහ එහෙ මෙහෙ යන්න එහම පිටිමින් ජෙක්ෂණ කෙහවගේ වදිනවා. ඉතිං අර ඒ අනුව විෂය වර්ගය රුදිරය ප්‍රද්ධතියටද බලපාන්නේ එතකොට ස්නායිපද්ධතියටද බලපාන්න කියන එක මත විෂ ප්‍රමාණය ඉතිං වර්ග කරනවා නිර්විෂ මද විෂ උග්‍ර විෂ ඒ විදිහයට විවිස වෙනස් වෙනවා මේ මෙතුමා ආපු විදිහයට තමයි ම මේ කිවේ එක ඇතරම මේක අර වචන පාවිච්ි කරන්නේ දළ කියලා අර එනමුත් දතින් කෙරන කාර්භාරය නේ ඒකින් කරන වෙනම කාර්භාරයක් මේකත් අපේ වෛදතුමා කිව්ව එක මහිතන මං කලින් ඇන්දා ඒ ඒ ඇන්ද එක දැ මං කිවන මාතිගන ගැන්නවා කියලා මම මේක කියලා දෙන්නවා අයි මාත් තිගෙන ගැන්නවා. දැම් මෙහෙම තියෙනවා කිරිදත්. මේ දරුව එක මේමා ඇදරතිනෙ හනුව මේ තියෙන කිරිදත්. දැ මේ මතුවෙලා පේන්නේ හනුවෙන් ගුඩට ඕෝටිකන කිරි දත්න පේන්නේ. එට එතකොට යට තියෙනවා ස්තිර දත්වල මූලාකෘතිකිි ලැවට කියන්නේ. ස්තිර ධතේ මූලාකෘ තිටික යට හනුුව තියෙනවා. එතකොට මේ මේ කිරිදත්ව මෙ ට උඩට තල්ු වෙලා මේ මගින් තල්ලු වෙලා මේක ගැලවිලායනවා ඇකොට තම මේ දත එන්නේ. දැන් අර වෛද්‍යතුමා පෑදිරිි කරා මේ දත්වට හානිවුණුත් අ මේක යන්න මේක ඔස්සේ ඒ මේක ොහොයාගෙන මේ පාරයන්නේ මේක අපි සහල්ලාවට නිතරම හිතන්න ඉට තියෙනවා ඕ අයිතින් කිරිදත් මොනාවනත් කවන්නේ ගැල් ගොමමනත් කවන්නේ තව තියෙනවා ඊට පස්ස දත් එෙනවාන කියලා. මේකට හානිවුත් මේක වෙනකොයි හැ දිියාවකකි හිල්ලලා ඇදවෙලා අරහිම මේ ප්‍රශ්න වඩ පුලුවන් ඒක තමයි මයිහිතන වෛදතුමා පැහැදිලි කරේ මෙතන මේ මේ දත්ත දැ මෙතන යටින් එන දත්තේ ඒ නියමිත පාත්තකේ හරියට මේ හැඩේට එන්ඩ මේ දත පැවතීම මේක ආරක්ෂා කර යැනීම වැදගත්තෙනවා මේක නොසලකා හැරිෙන්ඩ එපා මොකද මේක ගැලවිලා යන්න හින්දා අපි නොසලක හරි දිිට තිෙනවාන්නේ එතකොට අරදත්තික ාන්ට පිළිවෙලට එන්ඩනම් මේටි ැ ගැනීමත් දැදක ආහාර සහ විටමින් ගැනත් වදතුමා ම සහන්කළතු වටිනෝ දත්වලට ලපන ආහාර සහ විටමින් ඒක හසන්ත දැන් අපේ සාමාන්‍ය පිළිසිද ගත්තර පස්සෙ කුසේ දරුවෙක් මාස දෙකක් තුනක්වාගේ යනකොට දත් හැදෙන්න්න පටන් ගන්නවා. ඒ කාල ඉඳළම දෙමවපිප ැ දරුවෙත් බලාපොරත්තය අම්මලා ඒ කාල ඉඳදළම දත්වල්ට අවශ්‍ය ආහාර ගන්න ඕනේ මංග කියන්නේ දැන් අපි කියනවා කැල්සියම් මඩංගු ආහාර ගන්න දැන් හාල් මැස්සෝ, කැල්සියම් මඩංගු අලුත් මාලුවර්ග, පලතුරුවර්ග, එළවලුවර්ග, විශේෂයේ මුකයාශ්‍රතව ගත්තොත් කැල්සියම් අඩංගු ආහාර දරුවවා හම්බුණට පස්සෙත්. අම් ඊට පේ දරුවට පොඩිකාල ද ම කැල්සිීමටංගු ආහර දෙදන්නවන ොකට ඒ දත් හැදිලා ඉවර වෙනකම්ම කැල්සියම් වැදගත් ව දෙන්නඩ බැරිවුණුත් ප්‍රමාණත් කැල්සියම් නැතිවුණුත් අර දත් සහ අස්ති. දෙකම ප්‍රමාණත් කැල්සිම් නැවන හ අප්‍රමාණත්ට හැදෙන් නැතුවනවා. එතකොට සමට එනමලේ එකක දරවල තායන පුුවන් එනමල්ල එක හැදිින් නැතුන කහ පාට වෙලා හදන්න පුළුවන් ඒ නිසා විශේෂෙන්. වර්ධනය වන දරුවන්ට විදුරුමහා හොඳට සුවෝ එන්න නම් විටමින්වර්ග විටමින් C නැත්තම් විටමින් AAB වර්ග ලබා දුන්නහ විදුරුමමා හොඳට සුව වෙනවා. ඒවා තියෙන්නේ අලුත් එලවලු අලුත් පලතුරුවල. ඊලගේක තමයි කැල්සිය ම හරදුන්න හම දත් හොඳර ශක්තිවන්ත වෙනවා ඇබැයි මේකට දෙමව්පියන් දෙන්න තියනහසන්ත පණිවිඩා. දැන් ආදරය කිය දරු අම්මල තාත්තලා ගෙදර එනකොට අරන් එන්න මොනවාවද ටොපියයක්ක් චොක්ලට් එක ඒ ගෙනාපු ගමම්ම අන්න රපී පාඩං අපහත කර විදිහට දත්වොල මැලි මේ හැදිලා චොක්ලට් එකට එකක තුළයා සම්පුණු දත විනාස කරනවා. හැබැයි බුද්ධිමත් තම්පික්තාත් එෙක් නං චොක්ලට් එකයින් කරලා අලුත් පලතුරු ගෙඩියක් අලුත් එලවලු ටිකක් අරංආාවහම දරුුවගේ මක සෞඛ්‍ය ඉතාම දිියනිව ලස්සන මුතු ඇටවාගේ දට්ටිකක් ලැබෙනවා. ඉතිං ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕෑ. හසන්ත මමැ පොඩ්ඩක් දැනුවත් වෙන්න කියන්න වර්තමානයේ දත්්චික නැතිවුණ කියලා හිතන්න. අපට දත්තැන්දක් දැම්ම හම සන්ත අපට හරි පහසුයි කතා කරනකොට හෙල්ලෙනවා වැටෙනවා. අපට ඒ පාලනය කරගඩ බෑ. නමුත් ලස්සනනෑ. නමුත් දැන් වර්තමානයේ කෙලින්ම දත අයින් වුණත් ඒ වෙලා එම දතක් ගැලවුණුත් ගලෝපු වෙලා එ දතක් ඉම්පලාන් කරන්න පුළුවන්. පේනන්න තම ඉම්පලාන්ට කියන්න. ඒක කියන්නේ අර දතේ තිබුණු මුලට අනුරූප දෙයක් තමයි ටයිටේනියම් කියෙන ලෝහෙෙන් මුලට අස්තිය තුළට හයි කරනවා. හයි කරලා ඒක මාස තුනක් ඉතර අස්තිියත් එක්ක නෑදෑකමක් සම්බන්ධකමක් ඇති කරගන්න තියාගන්නවවා. ත අස්තියි මේ ඉම්පලාන්ට් එකකයි සම්බන්ධය නවා. ඊට පසේ මාහස තුුණ ගිතර පස්සේ අපිෙන ඉම්පලාන්ට්කට උඩින් දතක් හදලා මෙන්න මෙහෙම ෆික්ස් කරන්න පුළුවන්. ට කාලෙකද මේ දත ගෙවුණුත් මේකයින් කර අලුත්්‍යකත්දා ගත්තා. තෙරදගැනෙ අපට ඒ විදිහට මේ ඉම්පලාන්ට් දෙකට ඕන වෙලාකට දාගන්න පුළුව තැන් සමරලාට කෙනෙකුට කියන්න පුළුවන් මගේ දත ගැලවුනාක්සිඩන්ටයක් වෙලා ඒ වෙලා මේක අයින් කරලා දාලා ඒලා ඉම්පලාන්ට් කත් දාලා අප තාව කාලික මස්සතුනක් කනක ඩින් ද දාලා තිය මේක ිකක් විය දම න දෙේල් ොට වඩ. මේ දැන් ලංකාවේ කිහිපතැන්වල කරනවා මමත් මේ සම්බන්ධව ඒ විශේ සච්ඥය දැනුමක් ලබාගෙන එති මේක අපි දැන් ඉතාම සාර්ථ කලෙේක ඉල්ලම ගොඩක් වැඩි ටිකක් වියදම වැඩි ඉල්ලුම වැඩි මක තමන්ගේ කටේ දට්ටිකවාගේම තාක්ෂණයක්ත් එක්කම ඒ මටමටම ගන්න පුලුවවා ඇ ඔබතුමා පැහදිලි කලා එකන්නේ දත ගැලඋනු කිට්ටුවම ව්ඩෝනිිකේ ලගැන්නේ දත එකන්නේ. ි භවිගදත අයි වෙලා ගඩ ාලකට පස්සෙ පුුවන්ද පුලුවන් කමකක්ත් යන එකක් තමයි ඉමීඩියට එකන ඒ ගත ගැලවුණු වෙලාවම කරන්න පුළුවන්. අනිත්ක තමයි මාස තුනක්වා ගිතිලා අස්තිය හැදුනට පස්සේ අස්තිය ඇතුළට මේක දාලා ගණ්ඩත් පුළුවන් ක්‍රම දෙකක්යනවා. ගොඩක් අඩ දැන් තරුණ කෙකට මේ පට දක් ගැවුණුත් කෝම ළඟදවස වැඩරගන්න ෑන මේ ක්‍රමින් යන්න පුළුවන් ඒදේ කියතම අවබෝධය දක් ගැන දත් නොදත් බොෝදේ. ගට ති කියලා පහිතන වැඩසරහ දෙක් හැට අපි දගැන කතා කලා ටෙලිෂනිස්කෝල දන්ත ශල්්‍යය ෛද්‍ය ර තු ොද කරන ොඹ ජාකරෝහලේ න්තතා ඇතනේ දත ශල්ලය වෛද්‍යවර හැටඇතුම ක්‍රිය කරන ඒගේ මලවතුරේ විජිත භ වික්‍රම කිවිදන් ගුරතුමට අපේ ගෞර ස්තුතිය පුද කරනවා එවගම තිස් ජනනාය ගරතුන්ට අපේ ගවර ස්තුති පුද කරන න ත යි ෝව.